පින්බර පොහෝ දිනයක් වේවා ඔබ හැම දිනාටම මේ පුන් පොහෝ දිනේදීත් අපි නොපෙනෙනමාණය සමග සුපුරුදු ආකාරයකින් මුණ ගැහෙනවා. ඒ වගේම අද දවස අතිශය වැදගත් මාතෘකාවක් යටතේ කතා බහ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒක නිසා ඔබට හොඳට හුරු පුරුදුයි නොපෙනෙනමාණය තුල සුවිශේෂ වූ ඉලක්කයන් දක්වා විවිධාකාර වූ මාතෘකාවන් හරහා අපි ගමන් කරනවා වගේ. අද මාතෘකාව බවට පත් වෙන්නේ නොපෙනෙනමාණේ අපි නිතර කතා බහට ලක් වෙන ඒ වගේම කතා බහට ලක් විය යුතු විශේෂිත වූ මාතෘකාවක්. ඒ තමයි දෙවියන් සිටිනවාද? ඒ වගේම සතපුම් ලක්ෂ ගණනක් හෝ ඈතින් සිටිටවයි කියා අපි විශ්වාස කරන දෙවියන්ගෙන් මිනිසයාට යම් කිසි වූ බලපෑමක් තියෙන්න පුළුවන්ද? මෙන්න මේ කාරණාවල් අරබයා අද දවසේදී නොපෙනෙන මාණ්‍ය තුල අපි කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ නිසා අද දවස බොහොම වැදගත් වූ කාරණාවක් බවට පත් වේවි. දේව විශ්වාසයන් ගැන, දේව සංකල්පයන් ගැන, දේවාල ගැන, දේවා රූඩ ගැන, එතකොට ඇදහිලි විශ්වාස මේ සියල්ලක්ම අද දවසේදී නොපෙනෙන මාණ්‍ය තුල අපි ආවරණය කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහින්දා මෙය අද දවස තුල ඉතාමත්ම සාර ගර්භ ලෙස නොපෙනෙන මාණ්‍ය තුල දේව සංකල්පය පිළිබඳව දෙවියන් සිටිනවාද කියන කාරණාව පිළිබඳව ඒ වගේම දෙවියන්ගෙන් මිනිසාට බලපෑමක් සිදු වෙනවාද කියන කාරණාව පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕන කාරණාවක් තමයි කිසිදු ආගමකට, කිසිදු දහමකට, කිසිදු දර්ශනයකට, කිසිදු මතවාදයකට, ආකල්පයකට පහර දීම නැත්තම් කෙනෙකුට ඉලක්ක කර හිතාමතා පහර දීම කියන සංකල්පය අපි කිසිවත් කවදාවත් සිටියේ නැති නිසා අද දවසේදීත් ඒ ප්‍රතිපත්තිය ඒ ආකාරයකින්ම සලකනවායි කියන දේ අපි සඳහන් කරන්න කැමති. ඒ නිසා විවිධ පාර්ශවයන් මේ ඔස්සේ විවිධ මත දරාවි. නමුත් කිසිදු ආගමකට, දර්ශනයකට, මතවාදයකට, ආකල්පයකට පහර දීමක් ගැහිීමක් සිදුවන්නේ නැහැ කියන කාරණාව කියනවා. සහ ඒ සහභාගී වන්නන් විසින් ඒ ඔවුන් දක්වන අදහසේ වගකීම ගන්නවා ඇතයි කියන දේත් මේ මාධ්‍යයක් ඔස්සේ කරන වැඩසටහනක් නිසා අපි සඳහන් කරන්න ඕනේ. මොකද යම් හෝ වැරද්දක්, සුළු හෝ වැරද්දක් සිදු වුණොතින් එය කෙනෙකුගේ සිත් රිදීමකට, ඒ වගේම සිත් තැවුලකට පත් වෙන්නට පුළුවන් කමක් වෙන නිසා, ඒක නිසා තමන්ගේ කෝණයෙන් තමන් කොහොමත් හිතන්නේ, ඒක නිසා විවිධ පාර්ශ්වයන් හරහා, විවිධ මාතෘකාවන් හරහා නොපෙනෙන මාණ්‍ය තුල අපි මේ මාතෘකාව ඔස්සේ යනවා. දෙවියන් සිටිනවාද? දෙවියන්ගෙන් මිනිසයාට බලපෑමක් සිදු වෙනවාද? ඔය ඔස්සේ තමයි අද දවසේදී අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අද දවසේදී අපි පැමිණ සිටින පිරිස අපි හඳුනා ගැනීමයි මේ මොහොතේදී අපි සිදු කරන්න බලාපොරොත්තු වෙමින් සිටින්නේ. අපිත් එක්කලා අද මේ මාතෘකාව සඳහා අද දවසේදී අපිත් එක්කල එකතු වෙනවා පැපිලියාන සුනේත්‍රා දේවී පිරිවෙනේ විහාරාධිකාරී දර්ශනපති පුස්සල්ලයායේ චන්දිම ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේ නමස්කාර පූර්වක පිළිගන්න අපේ හාමුදුරුවනේ. ඒත් එක්කම ප්‍රවීණ ජෝතිර්වේදී ඉන්දික තොටවත්ත මහත්මයා ඉන්නවා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. ඊට එහා පැත්තෙන් රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා ඉන්නවා. ඔබතුමාටත් අයිබෝන්. ඒ වගේම මගේ වම්පසින් අපිත් එක්කලා ඉන්නවා මනෝ චිකිත්සක විද්‍යා කුලපති මහත්මයා. අයිබෝන්. ඒත් එක්කම කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ආචාර්ය ටියුඩර් වීරසිංහන්. අයිබෝන්. ඒකම මහනුවර මහරෝහලේ වෛද්‍ය ජනක ජයසූරිය මහත්මයාත් අද දවසේදී අපිත් එක්ක එකතු වෙනවා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. ඔබතුමා හඳුන්වලා දෙද්දී මට විශේෂයෙන් දෙයක් කියන්න සිද්ධ වෙනවා. පසුගිය වැඩසටහනට පෙර වැඩසටහනේ අවසානයේ නැත්තම් සමාප්තිය මතක් කරගත්තොත් ඕනෑම කෙනෙකුට ජනක ජයසූරිය මහතාගේ සමු ගැනීම ප්‍රේක්ෂකෙන් බොහෝ ප්‍රමාණයකට ප්‍රශ්නයක් වෙලා තිබුණා. ඔහු අපිටත් නොදන්නවා තමයි වැඩසටහනේ නාය මේ වැඩසටහනට සහභාගී වෙන්නේ නැහැ. මේ මගේ අවසාන වැඩසටහනයි කියා එතුමා විසින් ප්‍රකාශ කරන්නට ඊයදුනේ. අපේ මතයක් හෝ අපේ අදහසක් හෝ අපේ ආකල්පයක් නෙමෙයි, එතුමා විසින් ඒ මොහොතේ ආපු අදහසක් අනුව. ඉතින් ප්‍රේක්ෂකින් විශාල ප්‍රමාණයක් අපෙන් ප්‍රශ්න කරපු දෙයක් තමයි, ඇයි එතුමාව එන්නේ නැත්තේ? ඕගොල්ලෝ හිතාමතා වෛද්‍ය ජනක ජයසූරියව වැඩසටහනින් අයින් කළාද? එතුමා නිරන්තරයෙන් විවිධාකාර වූ ප්‍රශ්න කිරීම, ප්‍රශ්න නැගීම් හරහා ඔහුව වැඩසටහනින් නිරපා හැරියාද? ওই වගේ විවිධාකාර වූ ප්‍රශ්නයන් තිබුණා. නමුත් ඒ ඉල්ලීම් වලට අපි ගරු කිරීමක් වශයෙන්, ඒ ලැබුණු ප්‍රතිචාර වලට දක්ව සැලකිල්ලක් වශයෙන් අපි එතුමාට ආරාධනා කළා. අත් වශයෙන්ම අපි එතුමාට අපි ආරාධනා කළා වගේම එතුමාත් අපේ ආරාධනාව පිළිගත්තා. අපි අතර විශේෂිත වූ සාකච්ඡාවට කිහිපයක් පැවැත්තුණා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි අද දවසේදී වෛද්‍ය ජනක ජයසූරිය එදා සමුගත්තත් අද දවසේදී වැඩසටහනට සහභාගී වෙන්නේ. ඒ නිසා කෙනෙකුට යම්කිසි ගැටලුවක් තියෙන්න පුළුවන්, එදා ගිය මිනිස්සයා කොහොමද අද එන්නේ කියලා. එක සිනහවට කාරණාවක් වෙන්නට කලින් මගේ පැහැදිලි කරලා දුන්නේ ඒකයි. එහෙනම් අද දවසේදී වෛද්‍ය ජනක ජයසූරිය අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අපිට සතුටක්. ඒ වගේම ඔබතුමාගේ පැහැදිලි කිරීම මේ ආකාරයකින් සිදු වෙයි කියත් අපි විශ්වාස කරනවා. එමනම් අපි අද මාතෘකාවට ප්‍රවිෂ්ඨ වෙන්න සූදානම්. ඊට කලින් අද දවසේ පොහොය දිනේ වැදගත්කම අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අසා සිටම අපි මාතෘකාවත් එක්ක එකතු වීම අපි හාමුදුරුවනේ. අවසරයි ඔබ වහන්සේ.
විද්වත් මල්ලේ පින්නතුන් ඇතුළු මේ ශ්‍රවණය කරන කාරුණික පින්නොත්නි, අද උතුම්ම ඉලපුරව පසුසක් පොහොය දවස ලෞතර බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශකයන්න් වහන්සේලා පිටත් කර හැරීම, ඒ වගේම තුන් බෑ ජටිලයන් දමණය කිරීම, සරියුත් මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය, ඒ වගේම අපේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ සිරිවඩන නමින් බෝසත් අවදීයේදී බුදුරජාණන් වහන්සේගේ නියති විවරණ ලබා ගැනීම ආදී කාරණා අද උතුම් වූ පුරපසළොස්වක පොහොය දවසේ වැදගත් වශයෙන් සලකනවා. එතකොට අපේ හාමුදුරුවනේ දැන් ඒ පොයේ වැදගත්කම සඳහන් කළා වගේම අපිට පැහැදිලි කරලා දෙන්න අද දවසේ මාතෘකාව දෙවියන් ඉන්නවාද, දෙවියන්ගෙන් මනුෂ්‍යයාට යම්කිසි බලපෑමක් සිද්ධ වෙන්න පුළුවන්ද, බෞද්ධ දර්ශනයට අනුව ওই කරුණු කාරණා අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. මුලින් සමීර මහත්තයා, දේව කියන වචනේ තේරුම තමයි බැබලීම කියන එක. වර්ෂාවටත් දේව කියන අර්ථය යොදනවා. මෙතන බුදුදහමේ සාකච්ඡා වන්නේ දෙවියෝ කියලා කියන්නේ කොටස් තුනක් සාකච්ඡා වෙනවා. එතන උප්පත්ති දේව, ඒ වගේ විසුද්ධි දේව, සම්මුති දේව කියලා. එතකොට සම්මුති දේව කියලා කියන්නේ මිනිසු අතර ඉන්න ගුණවත් පුජ්‍යලයන් අරබයා දේවත්වයෙන් සැලකීම. ඒ වගේම විසුද්ධි දේව කියලා කියන්නේ මාර්ගඵලවලට පත් වුණ රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ඇමතීම සඳහා භාවිතා කරන අර්ථය. මෙතන අද කතා කරන්නේ ඕපවාතික දේව කොට්ටාසය ගැන. බුදුරජාණන් වහන්සේගේ කාලේ වෙනකොට අවිධිමත්ව කිසිම විචාරශීලීත්වයෙන් තොරව මිනිසුන්ගේ බය, එහෙම නැත්නම් ආත්ම තෘප්තිය අනවබෝධය මුල් කරගෙන නොඑක ආකාරයේ ඇදහිලිත් පැවතුණා. ඉතින් මේ කාරණය පිළිබඳව බුදුහාමුදුරෝ සර්වඥතාඥාණයෙන් දැකලා හැම මිනිස්සෙකුටම සාධාරණ විදිහට මේ දෙවියෝ කවුද කියලා සඳහන් කරන්නට යෙදුණා. එතකොට මෙතන සමීර මහත්තයා ඍජුවම කතා කරනවා නම් මජ්ක්‍ධිම නිකායේ තියෙනවා සංඝාරව කියලා සූත්‍ර දේශනාවක් සහ කන්නකත්තල කියලා සූත්‍ර දේශනාවක්. ඒකේ ඍජුව ප්‍රශ්න කරනවා සංඝාරව බමුණ සහ කුසල රජතුමා, ඇත්තටම ස්වාමිනේ මේ දෙවියෝ කියලා කොට්ටාසයක් ඉන්නවද? එතකොට බුදුහාඳුරු කියනවා ඔව් දෙවියෝ කියලා කොට්ටාසයක් ඉන්නවා. කවුද කියලා අහනවා. එතකොට කියනවා දෙවියෝ කියලා කියන්නේ මනුස්ස ලෝකේ ඉන්නකොට කුසල් වැඩමින් පින් කරමින්, ඒක අංගුත්තර නිකායේ අටක නිපාතේ දානුප්පත්ති සූත්‍රයේ සඳහන් වෙනවා. යම්පිසි කෙනෙක් සද්ධාවෙන්, සීලයෙන්, සුතයෙන්, ඡාගයෙන්, ප්‍රඥාවෙන්. ඒතකොට මේක බෞද්ධාගමිකව විතරක් වෙන්න ඕනේ නැහැ. හැම ආගමක යම්පිසි කෙනෙක් මෙන්න මේ කාරණා පහ ප්‍රගුණ කරනවා, එයා මරණින් මත්තේ උප්පත්ති ලැබන ස්ථානය තමයි දේව කියලා කියන්නේ. එතකොට මේක ඕපපාතිකයි. එතකොට අපි බෞද්ධයන් හිටියට කිසිම දවසක මේ මැවීම සංකල්පය පිළිගන්න කර්මානුකූලව ඉපදෙන තැනක්, මිනිසුන්ට වඩා සැප සම්පත් ලැබෙන තැනක්. සැප සම්පත් ලැබෙනවා කියලා කියන්නේ අර හින්දු ආගම වගේ සතුන් පිට යනේවා, මල් මාලා වගේ දේවල් දාන පුජ්‍යලෝ නෙමෙයි. ඒක ඒ අපි බුදුදහමේ කියන්නේ මේ දිව්‍ය ලෝක කොටස් හයක් තියෙනවා. චාතුරු මහරජගේ තාවතින්සේ යාමේ තුස්සේ නිමාරතිය පරිණිම අතින්. එතකොට ඒක තමන් හිතන පතන හැම දෙයක්ම වෙනවා. ඒකයි එතන සාකච්ඡා වෙන්නේ. එතකොට බුදුදහමේ දෙවියෝ කියලා කියන්නේ පිනට පහළ වෙන ඉතා ශ්‍රේෂ්ඨ උතුම් පිරිසක්. ඒ අයට මිනිසු මේ ඒ අය වෙනුවෙන් පින් කරන්නේ නැහැ කියලා, ඒ අයට පින් දෙන්නේ නැහැ කියලා මිනිසුන්ට බලපෑම් කරන්නට පුළුවන් සත්ත්ව කොට්ටාසයක් නෙමෙයි. දෙවියෝ කියලා කියන්නේ පිනට පහළ වෙන ඉතා උතුම් සත්ත්ව කොට්ටාසය. ඒකේ බුදුදහමේ අනිවාර්යෙන් පිළිගන්නා සාධකයක්. හොඳයි. බෞද්ධ දර්ශනයට අනුව ඔබ වහන්සේගේ පිළිතුර. එතකොට අපි ඊළඟට මේ කරුණ විමසා ගමු අපේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ඉන්දික තොටවත්ත මහත්මයාගෙන්. ඉන්දික මහත්මයා මට කියන්න දැන්, ඇත්තනම දෙවියෝ කියලා කෙනෙක් ඉන්නවද? ඒගොල්ලෝගෙන් අපිට යම්කිසි බලපෑමක් කරන්න පුළුවන්ද? එහෙම සිද්ධ වෙනවද? ඔව්. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙනුත් ඒ වගේම විද්වත් මණ්ඩලෙනුත් අවසරයි. සමීර විශේෂයෙන්ම සතුට වෙනවා මේ වෛද්‍ය විද්‍යාව මුදලට අලෙවි නොකරන සහ ලංකාවේ ප්‍රධානම ප්‍රශ්නයක් වුණු වකුගඩු ගැටලුව වෙනුවෙන් දිවි දෙවෙනිකොට සටන් කරපු අපේ යුගයේ විප්ලවවාදියෙක් සමග මේ වැඩසටහන අපේ චන්ද ජයසුන් මහත්තයත් එක්ක අසුන් ගන්න ලැබීම ගැන පළමුවෙන්ම දෙවියන් ගැන කතා කරද්දී ලෝකයේ දෙවියන් කියන මාතෘකාව ගැන හැම ආගමකම හැම දර්ශනයකම කතා කරනවා විරුද්ධව හෝ එකඟව. ඒ කියන්නේ එක්තරා විදිහක මේ මැදේ ලක්ෂයක් දර්ශනය තුළ දෙවියන් කියලා කියන්නේ. එතකොට ලෝකයේ ඇතැම් ආගම් දෙවියන් ගැන කතා කරනවා ਸਰවබලධාරී අර්ථයෙන්. ඒ කියන්නේ ਸਰවබලධාරී පුද්ගල අර්ථයෙන්. ලෝකයේ තවත් දාර්ශනිකයෝ මේ භෞතිකවාදී චින්තකයන් කතා කරනවා දෙවියන් කියන සංකල්පේ නැහැ කියන තැන ඉඳලා සමීර. නමුත් මේ දෙකට නොවැටි දෙවියන් ගැන කතා කරපු දාර්ශනිකයෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ, අනිත් කෙනා තමයි ජෛන මහාවීර. මහාවීරතුමා බුදුරජාණන් වහන්සේත් කියන දෙන්නම දෙවියන් ගැන කතා කරේ එක්තරා විදිහක ප්‍රබල ශක්තියක් තියෙන අර අපේ ස්වාමිනාස්ක වගේ ඕපාති උපතක් තියෙන මිනිසුන්ට යම් බලයක් තියෙන පිරිසක්. හැබැයි වුණොත් මේ විශ්වය තුළ නේද අපි හඳුනන විශ්වයේ මූල ධර්මයන්ට යටත්, විශ්වයේ නියම ධර්මයන්ට යටත් ජීවිතයක් ගත කරන උප්පත්තිය මරණය උරුම කොටගෙන ඉන්න එක්තරා කොටසක්. දැන් දෙවියන් සහ බුදුදහම අතර සම්බන්ධය කවර ආකාරයකින්වත් බිඳින්න බෑ. මොකද හේතුව
මහබෝසත්න් වහන්සේට බුදු ත්‍රිපිටක හැටියට මහබෝසත්න් වහන්සේට සමීර මේ තුස්සේ දෙවියන් තමයි රැවුම් කරන්නේ. කාලෝ යන්තේ මහාවීර උපජ්ජමාතු පුච්චයන් සදේවකං තාරයන්තෝ බුද්ධස්වමතං පදං. මහාවීරයන් වහන්සේ මේ සුදුසු කාලයයි මෞගසක උපදින්න, මෞගසක ඉපදී සදේවකං තාරයන්තෝ සදේවක ලෝකයා තරණය කරවන්න බුද්ධස්වමතං පදං අමත පදේ නිවන ලෝකයට දේශනා කරන්න කියලා. ඉතින් එතන ඉඳලා ඔය සිද්ධාර්ථ කුමාරෝත්පත්ති ළඟට බුද්ධත්වයේ පළවෙනි ආරාධනාව කරන්නේ ඔබ දන්නවා සමීර සම්පති බ්‍රහ්මරාජයා. දැන් බුදුදහමේ ඔය ධම්මචක්කපවත්තන සූත්‍රය වගේ තැනකදී දෙවියන් බ්‍රහ්මයන් කියන ඔක්කොම දේව කියන කොටසට දාලා තමයි කතා කරන්නේ. නේද අපි හඳුනේ සුදස්සීනන් දේවාණන් ඔය බ්‍රහ්මයන්ුත් දේව කියන. එතකොට දේව කියන සංකල්පය තුළ සංකල්පය බුදුදහම තුළ කතා කරනවා. ඒ වගේම ඒකේචි බුද්ධං සරණං ගතාසී නතේ ගමෙස්සන්ති අපායං පහාය මානුසා දේහං දේවකායං පරිපූර්යස්සන්ති කියලා කියනවා මහා සමය සූත්‍රයේ. යමෙක් බුදුන් සරණ ගියා නම් ඔහු මරණ මේ කය පහ කළ වහම දෙවියන් අතර උපදිනවා කියලා කියපු දෙනක්. අපේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ සද්දා සීල සුච ත්‍යාග පඤ්ඤා කියන කාරණා දිනු කරලා ලබන එක්තරා විදිහක ඉහළ මට්ටමේ උපතක් මේ දේව කියලා කියන්නේ. අපි ඒ ගැන සමීර තවටියක් ඉස්සරහට කතා කරමු. බෞද්ධ ආගමේ කොහොමද දෙවියන් ගැන කියවෙන්නේ, වෙන ආගම්වල කොහොමද දෙවියන් ගැන කියන්නේ, දෙවියන් සහ මිනිස්සු අතර සම්බන්ධතාව තියෙනවද? ඔව්, එහෙම ප්‍රතිපල ලැබෙනවා. මට දැන් අහපු ප්‍රශ්නෙට අදාළව ගත්තොත් එහෙම දැන් මාතෘකාම ප්‍රශ්නයක් නෙවෙයි, පැහැදිලිවම බලපෑමක් තියෙනවා. තියෙනවා, හරි. එතකොට අපි එතුමාගේ පිළිතුර ලබා ගත්තා. එතකොට අපිට පුළුවන් දැන් දෙවියන් ඉන්නවද, දෙවියන්ට මිනිසුන් වෙනුවෙන් යම් කිසි බලපෑමක් කරන්න පුළුවන්ද කියන කාරණාව අපි අපේ විද්‍යා කුලපති මහත්මයාත් එක්කලා සම්බන්ධ වෙනවා. ඔබතුමා කොහොමද මේක පැහැදිලි කරලා දෙන්නේ, මේ බලපෑම ඇත්තටම සිද්ධ කරන්න පුළුවන්ද කුලපති මහත්මයා? අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි, ඒ වගේම පැමිණ සිටින සියලුම විද්වත් පිරිසගෙන් අවසරයි. ඇත්තටම මේ මාතෘකාව බොහොම පරිස්සමෙන් කතා කරන්න ඕන මාතෘකාවක්. මොකද මෙතන දෙවියන් කියන කොටස මම මේ කතා කරන්න යන්නේ අර බුදු දහමේ සිටින දෙවිවරු සහ හින්දු ආගමේ දෙවිවරු ගැන පමණයි. එහෙම නැතුව ਸਰව බලධාරී දෙවි කෙනෙක් දැන් සමහර ආගම්වල කියන ਸਰව බලධාරී දෙවි කෙනෙක් තමයි මේ සියලු දේම වැව්වේ. එහෙම නැත්තම් දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව තමයි මේ දේ සිද්ධ වෙන්නේ. මේ දේ සම්බන්ධව අපි පිළිගන්නේ නැහැ. නමුත් ඇත්තටම බුදු දහම අනුව පැහැදිලි වශයෙන් දේව කියන කොටාශයක් තිබෙන්න පුළුවන් කියන පැහැදිලි ස්ථිර නිගමනේ මම ඉන්නවා. මොකද හේතුව බුදුද දැන් දේව කියන කොටසක් දෙවියෝ කියලා කොටසක් නැහැ කිව්වොත් එතනින්ම අපිට බුදුදහමේ ඉදිරියට යන්න බෑ. මොකද අපේ තොටවත් මහත්මයා කිව්වා වගේ බුදුදහමේ හරය ගැන ඉතිහාසය ගැන මුලින්ම කතා කරනකොට බුදුන් වහන්සේගේ දහම ගැන කතා කරනකොට දෙවියෝ ගැන පැහැදිලි වශයෙන් කියවලා තියෙනවා. නමුත් සමහර වෙලාවට මේ අපි දැන් භාවිතා කරන හින්දු ආගමික දෙවිවරු ගැන නෙමෙයි මේ. දෙවියන් නමුත් දේව කොටසක් පින් දහම් කරලා කුසල රැස් කරලා ඔවුන් සැප විඳින්න ජීවත් වන කොටස ස්ථානයක් හැටියට දිව්‍ය ලෝක ගැන බුදුන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ මතේ පැහැදිලි වශයෙන් මම සිටිනවා. නමුත් අර දෙවිය කෙනෙකුට වැහෙන්න පුළුවන්ද, උදව් කරන්න පුළුවන්ද, ඒ සම්බන්ධව අපිට පොඩි පොඩි ගැටලු කීපයක් තියෙනවා. නමුත් දෙවියන් නැහැ කියන තැන මම සිටින්නේ නැහැ. ඒ කියන්නේ දෙවියන් සිටිනවා කියන දේ පැහැදිලි වශයෙන් විශ්වාස කරනවා. ඔබතුමා මේ පැත්ත නියෝජනය කරනවා පැහැදිලි වශයෙන්. හරි. එතකොට අපේ ආචාර්ය ටියුඩර් වීරසිංහයන් දැන් ඓතිහාසික පරිණාමය ගත්තොත් දැන් මනුෂ්‍යයාගේ ඓතිහාසික විකාශනයේ සිටම දැන් මේ සංකල්පයන් පිළිබඳව කතා වෙනවා ආචාර්යතුමා. එතකොට දැන් ඔබතුමා නියෝජනය කරන යම්කිසි ආකාරයක භෞතිකවාදීමය ස්වරූපයකින් තමයි මේ සියල්ලක් විශ්ලේෂණය කරමින් ඔබතුමා අපිත් එක්ක සහභාගී වෙන්නේ. ඔබතුමා මේ මතය ගැන ඔබතුමාගේ අදහස කොහොමද? සමීර දැන් අපේ සෝවින්වාසයතුළු විද්‍යුත් මල්ලි අවසරයි. මේ හැම වෙලේම සමීර මේ මම ගැන කතා කරන මේ භෞතිකවාදී කියන විශේෂණේ දාන මොකද දන්නේ නැහැ හේතුව. මේ කොහොමුණත් මෙහෙමයි දැන්. දැන් අපි දැන් මෙතන මේ කතා කරගෙන මම කැමති හැමතෙම කලින් දැන් අර මම හුඟක් ප්‍රශ්න දී හැමඟක් විද්‍යාත්මකව බලන්නේ දැන් හැමතෙම කලින් දෙවියෝ ඉන්නවද, දෙවියන් දේව සංකල්පයෙන් අපිට බලපෑමක් තියෙනවද කියන එක කතා කරන කලින් අපිට තියෙන්න ඕනේ මොකද්ද මේ දෙවියෝ කියලා කියන්නේ, මොකද්ද නිශ්චිත නිර්වචනය. ඔතන ඒකෙන් ගහන්න නැත්නම් මේ කතාවේ වැඩක් නැහැ ඇත්ත වශයෙන්ම. ඒක අපි හැමදෙනෙම දැනගන්න ඕනේ මේ දෙවියෝ කියලා අදහස් කරන්නේ. දැන් ඒතකොට මම දැන් මම මේ අපේ ලොට ජනක එක්කෙනෙක් හිතාගෙන පුළුවන් දෙවියෝ කියලා මෙන්න මෙයාගේ හිත විතර. ඒතකොට මෙතුමාගේ හැලුවේ තව එකක් තියෙනවා. ඔබතුමාගේ තව ස්වාමීන් වහන්සේගේ තව එකක් තියෙන පුළුවන්. එහෙම බෑ. දෙවියෝ කියලා අපි ගන්නෙ මොකද්ද? අපි කතා කරනවා කියලා මොකද x කියන දෙයක් ගැන. ඒතකොට අපි කතා කරන්නේ x කියන මේ වස්තුව ගැන, මේ ප්‍රපංචය ගැන. ඒක නිශ්චිත අර්ථයකට යනවා. අර්ථයක් තියෙන්න ඕනේ. අපි ගමු දැන් අපි දරුවෙක් කියලා ගමු. ඒතකොට දරුවා ගමු අපි දන්නවා දරුවා කියන්නේ කවුද? මේ වයස් පරතරයක් තියෙනවා, ඒ ගති ලක්ෂණ තියෙනවා, ඒ ගුණයන් තියෙනවා. මෙන්න මේක අපි identify කරලා දිනවා. මෙන්න මෙයා ගැන තමයි අපි කතා කරන්නේ. ඒතකොට එයාගේ තියෙන එයාගේ හැසිරීම රටා. ඒතකොට දෙවියෝ ගැනත් අපිට එහෙම එකක් තියෙන්න ඕනේ. දැන් එහෙම එකක් නැත්නම් ඒ කතා කරන්නේ තේරුමක් නැහැ. ඉතින් පළවෙනි මම කැමති මගේ නිර්වචනය දෙන්න. මොකද මේ දෙවියෝ කියන්නේ. ඒතකොට දෙවියෝ කියන්නේ ඇත්ත වශයෙන්ම මනස්කල්පිත දෙයක් මේක. මිනිසුන්ගේ පරිකල්පනය විසින් තමන්ගේ ඓතිහාසික මානසික පරිණාමයේ යම්කිසි නිශ්චිත අවස්ථාවකදී සංඥා හා සංකේත භාවිත කරමින්
තමන්ට පෞද්ගලික වශයෙන් හා ඒ වගේම සමාජීය වශයෙන් හා ස්වභාවික වශයෙන් අභියසමිත දුෂ්කරතා හා ඒ අභියෝගයන් මුහුණ දෙන්න බැරුව ඒ දුෂ්කරතා ආවය යම් කිසි විදියකට විශෝධනය කරගත්ත මානසික පරිකල්පනීය ස්වරූපයක් මේක සහ ඒ වගේම මේ අපි කියන ප්‍රතිීකකරණය ඉලක්ක කරපු. ඒ කියන්නේ මේ අපි අර මනුස්ස ස්වරූපයක් හෝ සත්ත්ව ස්වරූපයක් ලබා දීච්ච ස්වරූපයක්. ඒ හින්දා මම මේක දැන් ඔන්න මම දැන් අමරිකාවක ඉතිහාසය ඔක තමයි මගේ නිර්වචනය. ඒතර දැන් ඕකත් එක මම කැමති දැන් ඉතිහාසයට එන්න. දැන් ඉතිහාසයේ මනුස්ස වර්ගයා මොනස් වර්ගයට හැමදාම චින්තනයක් තිබුණේ නැහැ ඇත්ත වශයෙන්ම. ඒතර චින් මනුස්සයා දිනුණු ආරරංගෙන් පරිණාමය වෙන්නේ. පරිණාමීමත් එක්ක මිනිස්සුන්ට ඉස්සලාම තියෙන සංයුක්ත චින්තනික සංයුක්ත චින්තනික කියන්නේ දැන් මෙතන අපි ඉන්නේ ඔක්කොම අපිට පේනවා සත්තුන්ටත් එහෙම අපි ඔක්කොම ඉන්නේ බව අපිට හැඟෙනවා සංවේදීතාවයන් තියෙනවා සංජානනයක් තියෙනවා යම්කිසි පර්සෙප්ෂන් එකක් තියෙනවා නියෝජනයක් තියෙනවා ඒ වගේ දේවල් ඒක අපේ සත්ත්ව සංගතිනේ පොදු වියත්ත වශයෙන් මිනිස්සයා ලොකු පියවරක් ඉස්සරහට අරගෙන තමන්ගේ සමාජ පරිණාමයත් එක්ක මොකද්ද මිනිස්සයා මීට අවුරු සමා වේලා මට මොහොතක් දෙන්න අපි හරියටම වේලාව කීයද බලලා අපි ආයෙත් මේ කතාබහත් එක්කල එකතු වෙමු දැන් වේලාව කීයද කියලා හරියටම බලමු හොඳයි ආචාර්යතුමා අපිට සම්සිත් වෙන්න මේ අපි මිනිස්සේ පරිණාමය දැන් හෝමෝ හැබිලිස් කියන එකේ මුලින්ම මිනිස්සයා පටන් ගන්නවා ආයුධ පාවිච්චි කරන්න. ඒ කියන්නේ මෙවලම් පාවිච්චි බොම් බොම් නේ මේ බොම් මම බොම් කියන්නේ. ඒ ඒ ඒකට ඒතකොට පළවෙනි මිනිස්සයාගේ ආයුධය තමයි සංස්කෘතික උපකරණය තමයි අත. දෑත. ඒතකොට දෑත ඊළඟ තමයි ඊළඟ ආයුධ පරංග ගල්පතුරු අරවා මෙහෙම පටන් ගන්න. ඒතකොට මේකත් එක තමයි මිනිස්සයා ක්‍රමානුකූලව සත්ව සංහතියෙන් සදහටම වෙන් වෙන පටන් ගන්න. ඒ අනුව මිනිස්සයා ටික ටික තමගේ යථාර්ථයත් එක්ක තියෙන තමගේ අවර තියෙන විෂය හැම වස්තු ක්‍රියාවලින් එක්ක කලින් කෙලින්ම සම්බන්ධ වෙච්ච එක බොහොම සංවේදීව සම්බන්ධ වෙච්ච එක දැන් ක්‍රමානුකූලව ඒ අතරට එනවා. සංකේත ලෝකයක් එහෙම නැත්නම් අපි කියන්නේ සිම්බල් එහෙම නැත්නම් සංඥා ලෝකයක් වෙනවා. ඒතකොට දැන් අපි හැම කෙනෙක්ම කටයුතු කරන්නේ සංඥා ලෝකයත් එක්ක. ඒතකොට දැන් අපි හිතමු දැන් මෙතන සමීර ඉන්නවා. මෙතන ස්වාමීන් වහන්සේ ඉන්නවා. මෙතන අපි විද්වත් මණ්ඩලයක් ඉන්නවායි කියන එක මට දැන් ප්‍රත්‍යක්ෂයි. මොකද මට මගේ පංචේන්ද්‍රයන්ට මේක ප්‍රත්‍යක්ෂයි. මගේ මොලේ තියෙනවා, මොලේ නියුරෝන තියෙනවා, ඒවා වැඩ කරනවා. ඊළඟට ඒක තන භෞතික පදනමක් තියෙනවා. අපි කියන්නේ මේ සංවේදී මම කියන්නේ සංවේදී රටාවක් විතර තියෙනවා. ඒතකොට ඒක මගේ මොලේ තියෙන හින්දා. ඒතකොට මගේ මොලේක ඒකිතුමලයි කියලා මට මෙතන ඉන්නේ තේරුම් ගන්න බෑ. ඒ වගේ මට තියෙන ඊට අමතරව ඓතිහාසික පරිණාම නිසා හඩගැලිච්ච සංඥා පද්ධතියක්. කියන්නේ භාෂාව. මොන භාෂාවක් කරේ තියෙනවා. මොන භාෂාවක් තියෙනවා. දැන් ඒතකොට මම මෙතන සමීර ඉන්නවයි කියන එක මට තේරුම් ගන්න පුළුවන්. මෙහෙම සංවේදීවත් එහෙම මට මගේ සංඥාවත් තමයි මේ සමීර. නම තියෙනවනේ. සංඥාව දිනු එහෙම දිනු ගන්න පුළුවන්. එතකොට ඔන්න ගැටලුවක් නැහැ. දැන් ඊළඟට කොහොමද දෙයියෝ බිහි වුනේ? දෙයියෝ බිහි වුනේ දැන් මේ මොලේ තියෙන සංවේදී පද්ධතිය හා ඒ වගේම අර අපේ සංඥා පද්ධතිය අතරට දැන් අපි දැන් අපි ඔන්න දැන් ඉන්නවා දැන් වචන දිනන දැන් වාසය නිර්මාණ දෙවියෝ අපිගේ මොලේ දැන් ගස් පාර ඊළඟට විවිධ හැඩතල ඔක්කොම එනවනේ දැන් ඔබ තියෙනවා. තියෙනකොට දැන් විඤ්ඤාණයේ විශේෂ හැකියාවක් තියෙන විඤ්ඤාණ වර්ධනුවාට පස්සේ විඤ්ඤාණයට පුළුවන් තමන්ට දැනටම තියෙන සංකේත භාවිත කරමින් කිසිම ආකාරයක යථාර්ථයට සම්බන්ධයක් නැති යම්කිසි වනරූප ගොඩනගන්න උදාහරණයක් විදිහට මම දැන් කියන්න උදාහරණයක් දෙවි කොහොමද තුනේ දැන් මම කියනවා ඔබට හිතා ගන්න කියලා ගස කියලා පුළුවන් නේ පුළුවන් ගහ හිතා ගන්න ප්‍රශ්න නැහැ මම කියනවා දැන් ඔබට හිතා ගන්න කියලා රවුන් චතුරස්‍රයක් පුළුවන් දැන් රවුන් චතුරස්‍රයක් බැහැ හිතා ගන්න. සර්වබරදායි දෙවියන් වහන්සේ. පුළුවන් හිතා ගන්න. බැහැනේ. ඒ කියන්නේ විඤ්ඤාණයේ තියෙන හැකියාවක් මෙන්න මේක තමයි මිනිස්සු මේක තමයි ඓතිහාසික මහා රැවැට්වීම ඇත්ත වශයෙන්ම. විඤ්ඤාණවාදී දර්ශනය හා සියලුම ආගමට කලින් තිබිච්ච සහ බොහෝ ආගම් වලට පාදක වෙච්ච දැවැන්ත මිත්‍යා කොට නැගෙන මෙන්න මෙතනින්. මනුස්ස වර්ගයාගේ මේ අවුරුදු 2000 ගාන ඉතිහාස තුල මේකට විඳින පාඩමක් බැරි කවුරු බයයි මේකට ඇත්ත වශයෙන් මේක පසු දේශපාලන බලයත් එක්ක මේක සම්බන්ධ වෙනවා මේක මහා සංහාරත් එක්ක සම්බන්ධ වෙනවා අදින මේ 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 නූගත් මිනිස්සුත් එක්ක තමයි මිලියන ගානක් නූගත් මිනිස්සු ඒක නිසා මං හදන ආගම් අදහන මිනිස්සු බහුතරයක් ඇත්ත වශයෙන්ම නූගත් විද්‍යාත්මක වශයෙන් තාර්කික වශයෙන් නූගත් පිරිසක් මේක ඒ කියන්නේ මම මේ පුජ්‍යලිවර කියන මේ සමස්තයක් විදියට ඒක තමයි මූලික බටහිරත් ඉන්නවා එහෙම මේ රටෙත් එහෙම ඉන්නවා ඒක නූගත් කියන්නේ ඒක අඥානයි. ඒතෝ ඒ අනිත් එක තමයි මේකෝ බොහොම දුප්පත් මට්ටමේ ඉන්නේ. ඒ කියන්නේ බොහොම මං කියන්නේ ආගම හදන අය විද්වතුන් අතරත් ඉන්න පුළුවන්. ඒකත් එක ආකල්පයක්. මං කියන්නේ මෙන්න මේක. ඒතෝ මෙන්න මේකත් එක මේ ඓතිහාසික මේ පරිණාමයත් එක්ක දෙවියන්ගේ පැවැත්ම කියන එක මිනිසුන්ගේ තිබුණ දුෂ්කරතාවයන් ජය ගැනීමට බැරි වෙනකොට එය යම්කිසි ආකාරයකට විශෝධනය එහෙම නැත්නම් යම්කිසි ආකාරයකට ඒ ප්‍රශ්න වලට විසඳුම් හොයනවා වෙනත් ලෝකයක් තුළ වෙන දිහක් තුළ. ඒතකොට අපි කියලා යාඥා කරනවා. අපි ගිහිල්ලා ඔබ කිව්වේ අපේක්ෂා කරනවා. දේවල් ඉදලා නේ කියන්නේ අපිට තියෙන නොහැකියාවක් එක. ඒතකොට අපේ තියෙන සැබෑ ප්‍රශ්න විසඳගන්න හොයනවා මාස්කල්පිත ස්වරූපයක මට්ටම. හරි. එතකොට අපේ වෛද්‍ය චන්න. එතකොට දැන් අපේ ටියුඩර් වීරසිංහන් කියනවා මේක ඓතිහාසික මුසාවක්. එතකොට නූගතුන් තමයි මේක පස්සේ හඹා යන්නේ කියන කාරණාව ඔබතුමාට යම් ආකාරයක ප්‍රායෝගික අත්දැකීම් උත්සහිතව ඔබතුමා අද වැඩසටහනට සහභාගී වෙන්නේ ඔබතුමාගේ පිළිතුර කොහොමද ඒ වෙනුවෙන්? එතන සමීර ආචාර්ය ටියුඩර් මහතාගේ අර්ථ දැක්වීම හැටියට නම් මම නූගතෙක්. මොකද මම දෙවියන්ගේ සම්මුති පැවැත්ම
පිළිගන්නවා. ඔබතුමා මුලින්ම පැන නැගපු ප්‍රශ්නේ තමයි මේ සංවාදයේදී දෙවියෝ ඉන්නවද නැද්ද කියලා. එතකොට පරමාර්ථ හැටියට ගත්තොත් එහෙම දෙවියෝ නැහැ. දෙවියෝ නෙමෙයි මිනිස්සුත් නැහැ. මොකද අපේ ධර්මයේ හැටියට කියන්නේ බුදුදහමේ හැටියට මේ අපි හැමෝම නාම රූප પરම්පරාවක ප්‍රතිඵලයක්. එතකොට පරමාර්ථ හැටියට ගත්තම මිනිසු තිරිසන්නු දෙවියෝ මේ කවුරුත් නැහැ. හැබැයි අපි ස්වාමීන් වහන්සේ කිව්වා සම්මුති දේව කොට්ටාශය පිළිබඳ සම්මුති හැටියට අපිට පේනවා මිනිස්සු ඉන්නවා කියලා අපි මිනිස්සු කියලා හඳුන්වනවා. ඒ වගේම තිරිසන්නු ඉන්නවා. ඒ වගේම අමනුෂ්‍ය කොටස් ඉන්නවා. ඒ වගේම දේව නාග සහ බ්‍රහ්ම කොටස් ඉන්නවා. සම්මුති හැටියට තමයි මේ පිළිගැනීම තියෙන්නේ අපි. එතකොට කොහොමද අපි මේක දැනගත්තේ? මේක විද්‍යාත්මකද? මේ දැන් එතුමා විද්‍යාත්මක වශයෙන් විද්‍යාත්මක කියන වචනේ පාවිච්චි කරා. එතකොට දැන් අපි මේ ප්‍රශ්නේ මේ විදිහට පැන නගින්නම හේතුව මම හිතන්නේ දෙවියෝ ඉන්නවද නැද්ද කියන එක අපි මේ ලැබපු අධ්‍යාපනය කියලා මම හිතනවා. ඊට පෙර මීට අවුරුදු 150කට 200කට ඉස්සෙල්ලා මේ රටේදී මේ කාරණේ මම හිතන්නේ කතා වුණා කියලා දෙවියෝ හිටියද නැද්ද කියලා. එතකොට මේ අධ්‍යාපනෙත් එක්ක තමයි දෙවියන් පිළිබඳ ප්‍රශ්න කිරීම මේ ආකාරයට අපි ආරම්භ වුණේ. එතකොට අධ්‍යාපනය කියලා අද අපිට දෙන්නේ බටහිර දැනුම් පද්ධතියක් මගින්. ඒ දැනුමේදී තමයි ප්‍රතික්ෂේප වෙන්නේ දෙවියන්ගේ පැවැත්ම පිළිබඳව. ඇයි ප්‍රතික්ෂේප කරන්නේ? ඒක කියන්නේ අපේ පංචේන්ද්‍රයන්ට ගෝචර වෙන්නේ නැහැ. අපේ අතට දෙවියෝ අහුවෙන්නේ නැහැ. ඇහැට පේන්නේ නැහැ. මේ ආකාරයේ නිසා දෙවියෝ නැහැ කියන එක. හැබැයි මම එක උදාහරණයක් අරන් කියන්නම් ඊළඟ වටේට යන්න ඉස්සෙල්ලා. අපි දන්නවා මේ බටහිර විද්‍යාවේ අපි ගුරුත්වාකර්ෂණය ගැන කතා කරනවා. දැන් ගුරුත්වාකර්ෂණය දැකපු කෙනෙක් ඉන්නවද? දැනිච්ච කෙනෙක් ඉන්නවද? එහෙම නැත්නම් රහ දැනිච්ච කෙනෙක් ඉන්නවද? කනට දැනිච්ච කෙනෙක් ඉන්නවද? එහෙම නැහැ. අයිසැක් නිව්ටන් කියන විද්වතා කතන්දරයක් නිර්මාණය කරා. අර ඇපල් ගෙඩි කොහොමද පොළොවට වැටෙන්නේ කියලා. ඒ සඳහා එතුමා ගොතපු කතන්දරය නිර්මාණය කරපු ප්‍රවාදය තමයි ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය. හැබැයි අද අපි ඒක ඉස්කෝලේ ඉගෙන ගන්නවා. අපි දැකලත් නැහැ, අහලත් නැහැ, දන්නෙත් නැහැ, දැනිලත් නැහැ. හැබැයි ගුරුත්වාකර්ෂණ ඉගෙන ගන්නවා. ඒකෙන් ගණන් හදනවා. අපි ඒ ලෙවල් කරා. විශ්වවිද්‍යාලෙ ගියා. මම වෛද්‍යවරයෙක් වුණා. වෛද්‍ය පීඨෙට ගියා. ආචාර්යවරයෙක් වුණා. හැබැයි 1915 දී සාධාරණ සාපේක්ෂතාවාදීදී අයින්ස්ටයින් නිව්ටන්ගේ ප්‍රවාදය ප්‍රතික්ෂේප කරනවා. එතුමා කියනවා මේ උඩ ඉඳන් පල්ලෙහාට වැටෙන්න හේතුව, මේ ගෙඩි වැටෙන්න හේතුව අවකාශ කාලයේ වක්‍රතාව කියලා. එතකොට දැන් අයින්ස්ටයින් ප්‍රතික්ෂේප කරනවා නිව්ටන්ගේ ප්‍රවාදය. හැබැයි අපි තාම ඉගෙන ගන්නවා මේක. හැබැයි අපි කාටවත් දැනලත් නැහැ, පෙන්නලත් නැහැ. එතකොට කවුරු ප්‍රශ්න කරනවද අපේ රටේ දැන් මේක? මේ ඒ පිළිබඳ සාකච්ඡාවක් තියෙනවා, දාර්ශනික සාකච්ඡාවක්. නමුත් මේ ඉස්කෝලවල මේක මෙහෙමයි කියලා අපිට කියලා දෙන්නේ නැහැ. එතකොට දෙවියෝ ගැන අපි කොහොමද දැනගත්තේ? දෙවියෝ ගැන අපේ සංස්කෘතියෙන් දැනුමක් ලැබිලා තියෙනවා. එතකොට දෙවියෝ දැකපු අය ඉන්නවද? ගුරුත්වාකර්ෂණයේ දැකපු අය නැති වුණාට දෙවියෝ දැකපු අය ඉන්නවා. දෙවියෝ දැනිච්ච අය ඉන්නවා. දෙවියෝන්ගේ සුවඳ දැනිච්ච අය ඉන්නවා. ඒ වගේම තමයි ඒ රූප තියෙනවා මෙහෙමයි කියලා දෙවියෝ අපේ. ඒ වගේම බුදුදහමේ තියෙනවා, බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා, රහතන් වහන්සේලා දැකලා තියෙනවා. ඒ වගේම මාර්ගඵලලාභීන් දැකලා තියෙනවා, භාවනා කරන ඇත්ත දැකලා තියෙනවා. ඉතින් දෙවියෝ දැකලා තියෙනවා. එතකොට දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි එකාතකින් අපිට කියන්න බෑ නොදකපු නොහසපු මේ ගුරුත්වාකර්ෂණයේ තියෙනවා මේ පැත්තෙන් කියාගෙන මේ පැත්තෙන් දෙවියෝ නැහැ කියන්න බෑ. ඒක නිසා සාධාරණ යුක්ති ධර්මයක් තියෙනවා. එතකොට දෙවියන්ගේ පැවැත්ම පිළිබඳ අපි දැනගත්තේ අපේ සංස්කෘතියෙන් අපිට දැනුච්ච දැනුමක් තියෙනවා. එහෙම දැකපු අයත් තියෙනවා. බුදුදහමේ මේ පිළිබඳ මං හිතන්නේ බුදුදහමේ තරම් දෙවියෝ ගැන කොහෙවත් කතා කරලා නැති. ඒක නිසා දෙවියෝ සිටිනවා, සම්මුති වශයෙන් සිටිනවා. දෙවියෝ පමණක් නෙමේ යක්ෂ, භූත, ප්‍රේත, පිසාච, කුම්භාණ්ඩ, අසුරාදී අමනුෂ්‍ය කොටසුත් සිටිනවා, සම්මුති වශයෙන් ඉන්නවා. එතකොට උන්ගේ බලපෑම ගැන කතා කරොත් එහෙම මේ සියලු ජීව කොට්ටාස අතර විවිධ අන්තර් සම්බන්ධකම් තියෙනවා. මිනිසුන්ට දෙවියන්ට යම් බලපෑම් කරන්නත් පුළුවන්, දෙවියන්ට මිනිසුන්ට යම් බලපෑම් කරන්නත් පුළුවන්, අමනුෂ්‍යන්ට මිනිසුන්ට බලපෑම් කරන්නත් පුළුවන්, මිනිසුන්ට තිරිසන්නුන්ට බලපෑම් කරන්නත් පුළුවන්, තිරිසන්නුන්ට මිනිසුන්ට බලපෑම් කරන්නත් පුළුවන්. හරි, ඔබතුමාගේ පිළිතුර එහෙම බලපෑමක් කරන්න පුළුවන්. තාම පැහැදිලි. එහෙම කොට්ටාසයක් සිටිනවා. පැහැදිලිවම සම්මුති වශයෙන් සිටිනවා. හැබැයි පරමාර්ථ වශයෙන් ගත්තොත් දෙවියොත් නැහැ, මිනිසුත් නැහැ, මේ මුකුත් නැහැ කියලා කිව්වොත් මම පිළිගන්නවා. හැබැයි සම්මුති හැටියට මේ සියලු දෙනාම සිටිනවා කියන අදහසේ මම ඉන්නවා. ඔබතුමාගේ අදහස. ඔබතුමත් වෛද්‍යවරයෙක්. ඒ වගේම අපේ වෛද්‍ය ජනක ජයසූරියත් එකම විද්‍යා ශාස්ත්‍රයක් ඇතුලේ එකම පරාසයක අධ්‍යාපනය ලැබුවාන්. එතකොට ඔබත් වෛද්‍යවරයෙක්, ඔබත් වෛද්‍යවරයෙක් දෙපැත්ත නියෝජනය කරන්නේ මත දෙක. ඔබතුමා වෛද්‍ය චන්න මේ ආකාරකින් අදහස් කරනකොට දෙවියන් සිටිනවායි කියා, වෛද්‍ය ජනක ජයසූරියගේ පිළිතුර කොහොමද? ඔබත් වෛද්‍යවරේ, ඔබේ ආකල්පය කොහොමද? ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අසරයි. ඇත්ත වශයෙන්ම දෙවියන් පිළිබඳ සංකල්පය අපේ ටිවිද මහත්තයා කිව්වා වගේ ගොඩක් අයත අතීතයේ දිව යන්නක්. මේ අපි අසරණ වෙනකොට
අපිට යම් යම් දේවල් පැහැදිලි කරගන්න බැරි වෙනකොට අපි ඒවට විවිධ දේවල් ආරෝපණය කරා. ඒ ආරෝපණය කරපු එක සංකල්පයක් තමයි මේ දේව සංකල්පය. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේ දෙවියන් දෙවියන් තමන්ගේ පරමාදර්ශය කරගෙන ජීවත් වෙන මිනිස්සුන් ඉන්නවා විශේෂ විවිධ ආගම්වල. ඒ නිසා සමීර මේක මම මේ ආගමක් හැටියට නෙවෙයි පොදුවේ මේ කතා කරන්නේ. බෞද්ධයෙක් හැටියට මම හිතනවා මට අයිතියක් තියෙනවා කියලා බුද්ධ ආගම ගැන කතා කරන්න. නමුත් මේ අනිත් ආගම ගැන කතා කරන්න මට අයිතියක් නැහැ ඇත්තටම. නමුත් අපි කතා කරමු බෞද්ධ දර්ශනය දෙස බලනකොට බෞද්ධ දර්ශනය නම් මට නම් කිසිම දෙවියෙක්ගේ අවශ්‍යතාවයක් දැනෙන්නේ නැහැ. මට නම් පේන්නෙත් නැහැ. නමුත් බෞද්ධ සාහිත්‍යයට නම් ඒක ඕනි වෙලා තියෙනවා. මොකද මේ ටියුඩ මහත්තයා කිව්වා වගේ මේ නූගත් මිනිස්සුන්ට මේක යහමාර්ගය පෙන්වලා දෙන්න එක මෙවලමක් හැටියට මේ දේව සංකල්පය භාවිත කරලා තියෙනවා. ඒක අපි පිළිගන්න ඕනේ. ඒ හැරෙනකොට දෙවියන් ඉන්නවා කියලා ප්‍රත්‍යක්ෂ වශයෙන් මේ වෛද්‍ය ජයසුමන මහතා කියපු දේ ගැන මට දැන් අද ඇත්තටම කාරණාවක් ලැජ්ජාවෙන් ආවේ. මොකද මේ මං එන්නේ නැහැ කියලා ආපහු පැමිණීම ගැන මට නැවත වතාවක් ලැජ්ජ හිතුණා මේ ජයසුමන මහත්තයා කියපු දේවල් අහලා. මොකද වෛද්‍ය විද්‍යාත්මකව අපි ඉගෙන ගන්නවා විද්‍යා මේ හයේ පන්තියේ දැනුම නැවත වතාවක් ආරෝපණය කරා නම් තමන් නැවත වතාවක් ස්මරණය කරා නම් හය වසරේ දැනුම මං හිතන්නේ එවැනි කතාවක් නම් එයි කියලා. මොකද ගුරුත්වාකර්ෂණය දැනිච්ච හෝ ගුරුත්වාකර්ෂණය පෙනුන අය ඉන්නවද කියලා ගුරුත්වාකර්ෂණය පෙනුන අය ඉන්නවද කියලා අහපු ප්‍රශ්නේ ඇතුළෙම හරි විශාල රික්තකයක් තියෙනවා. ඉතින් ඒක ඒ නිසා අපි ඒ ගැන කතා කරන්න ඕනේ. අපි මේ ගැන කතා කරමු. දෙවියන් කියන සංකල්පය අපි අපේ නූගත්කමත් එක්ක අපේ අසරණකමත් එක්ක අපි නිර්මාණය කරගත්ත දෙයක්. ඒක ඇතුලේ අපි පිළිසරණක් හෙව්වා. ටියුඩර් මහත්තයා කිව්වා වගේ අපි දෑත් නිදහස් කරගත්ත මානවයා ආදිකල්පිත මානවයා තමන්ගේ මුලින්ම ජීවත් වෙලේ දඩේමෙන් මේ කිසිම යහපැවැත්මක ලකුණක්වත් තිබුණේ නැහැ. ඒගොල්ලෝ සනිකර සතුන් මරලා ජීවත් වුණේ. මොකද අපි දන්නවා එනේරියුගට එන්න කලින් මේ බොහොම දරුණු ලෙස සතුන් මරලා තමයි ඒගොල්ලෝ ජීවත් වුණේ. ඉතින් එතකොට මේ දෙවියන් හැටියට උඩට ගියේ කට්ටිය දැන් ඔය කියන විදිහට උඩ ඉන්නවා නම් ඒ ගියේ කොහේ මොනවා හොඳ කරපු කට්ටියද කියලා මම දන්නේ නැහැ. මොකද මේ මට තේරෙන්නේ නැහැ. මට පැහැදිලි කරලා දෙනවා නම් කවුරු හරි හොඳයි. මොකද මේ ආදිකල්පිත මානවයා ජීවත් වුණේ තනිකරම දඩේමෙන් නම් ඔහු උදෑසන අවදි වූ තැනපටන් නිදාගන්න මොහොත දක්වා තමන්ගේ පැවැත්ම වෙනුවෙන් සතුන් මැරීම නම් කළේ මේ දෙවියන් හැටියට ඒ කාලේ එතකොට උඩට ගියේ කවුද කියලා මට පැහැදිලි කරලා දෙනවා නම් කවුරු හරි හොඳයි ඒක. ඒ වගේමයි තව විශේෂයෙන්ම කියන්න ඕනේ අමනුෂ්‍ය කොටස් ඉන්නවද නැද්ද කියන එක ගැන වෛද්‍ය විද්‍යාත්මකව මට නම් කවුරුත්ම උගන්වලත් නැහැ. මම දැකලත් නැහැ. මම දන්නේ නැහැ ජයසුමන මහත්තයා කුමන පදනමකින්ද අමනුෂ්‍ය බලවේග ඉන්නවා කියලා කිව්වේ කියලා. ශුද්ධ ජීවි නෙමෙයි ඇහැට නොපෙනෙන දේවල් ගැන නෙමෙයි කතා කරන්නේ. ඇහැට නොපෙනෙන දේවල් තියෙනවා කියලා ප්‍රත්‍යක්ෂ වශයෙන් ලෝකෙට හෙළිදරව් කරෙත් විද්‍යාව. එතකොට ඊට කලින් මිනිසුන් අතර විශ්වාසයන් තිබුණා යම් යම් ඇහැට නොපෙනෙන ජීවීන් ඉන්නවා කියලා. නමුත් ඒ ප්‍රත්‍යක්ෂ වශයෙන් ලෝකෙට දායාද කරේ විද්‍යාව විසින් අන්වීක්ෂ හොයාගෙන ඒ හරිම කාටවත් බිඳ හෙළිය නොහැකි ආකාරයෙන් මේක කාටවත් තර්ක කරලවත් බිඳ හැලන්න බැරි විදිහට ඒක ඔප්පු කරා. නමුත් මේ අමනුෂ්‍ය බලවේග යක්ෂ ප්‍රේත භූත කුම්බාන්ට ඔය ඔක්කොමලා මිනිසාගේ නිර්මාණයන් මිස සැබවින්ම පවතිනවා යයි කියන්නට කුමන සාක්ෂියද ඇත්තේ යයි අපේ ජයසුමන මහත්තයා හෝ කවුරුන් හෝ පැහැදිලි කරනවා නම් මම හිතනවා මේක ගොඩක් හොඳයි. අපි ඉදිරියේදී කතා කරමු තවත් මේ ගැන. හොඳයි. අපි දිගින් දිගට මේ මාතෘකාව තුළ යෙදීන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම විහාර ස්ථානයේ නැත්නම් විහාර භූමියේ පිහිටා තිබෙන දේවාලය පිළිබඳව පවා අපි කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මල්ලාසනයේට මල් පුදා බෝධීන් වහන්සේට බුදුගෙට ගිහිලා ඊට පස්සේ දේවාලයට පැමිණත් යම් යම් යෙදීම් කරන අවස්ථාවන් අපිට දැකලා තියෙනවා. එතකොට මේ දේවාල පිහිටා තිබීම පිළිබඳව අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන විවිධ යෙදීම් ඉල්ලා සිටීම් මේ සියල්ලක්ම අපි අද දවසේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි කෙටි විරාමයක් ගන්නවා. විරාමෙන් පස්සේ මේ සියලු දේ සාරගර්භ ලෙස කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. දෙවියන් ඉන්නවාද කොහේ හෝ, ඒ වගේම දෙවියන්ට මනුෂ්‍යයා කෙරෙහි යම් කිසි බලපෑමක් කරන්න පුළුවන්ද? මේ මාතෘකාව ඔස්සේ තමයි අද දවසේදී අපි නොපෙනෙන මානිය තුල කතා කරමින් ඉන්නේ. මේ මොහොතේ ටෙලිවිෂන් එක දාපු කෙනෙක් ඉන්නවා නම් එයාට පැහැදිලි වෙන්නේ මම මාතෘකාව කිව්වේ. ඒ හින්දා අපි මාතෘකාව ඔස්සේ විවිධ පාර්ශ්වයන්, විවිධ මානයන්, විවිධ කෝණයන් ඔස්සේ පැහැදිලි කරගන්න මිනින්න අවස්ථාවක් මම විරාමයට යන කලින් කිව්වා. අපි විරාමෙන් පස්සේ කතා කරනවා කියලා මේ විවිධ යදීම්. එතකොට විශේෂයෙන්ම
පන්සලේ නැත්නම් විහාරස්ත භූමියේ පිහිටා තිබෙනවා දේවාලයන් බෝධින් වහන්සේට ඒ වගේම බුදුගෙට මල් පුදනවා වගේම දේවාලයට ගිහිලා පළතුරු වට්ටියක් පූජා කරලා යම් කිසි ආකාරයක යෙදීමක් නැත්නම් ඉල්ලා සිටීමකුත් කරනවා අපේ හාමුදුරුවනේ. එහෙම සංකල්පන අපි දැකලා තියෙනවා. මේ කාරණාව කොහොමද ඔබ වහන්සේ අපිට පැහැදිලි කරලා දෙන්නේ? විහාරස්ත භූමියේ දේවාලයක් පිහිටා තිබීම පිළිබඳව ඔබ වහන්සේගේ අදහස කොහොමද? ඔව් ඇත්තටම මේක ආරම්භ වුණේ පොළොන්නරු යුගයෙන් පස්සේ. ඒතකොට පොළොන්නරු යුගයේ අපේ රජවරු දකුණු ඉන්දියාව කුමාරිකාවන් සරණ පාවා ගත්තට පස්සේ කුමාරිකාවන්ට ඕන වුණා දේවාලයක් නිර්මාණය කළා ආවතේව කරන්න වන්දනාමාන කරන්න. ඒ අනුව තමයි ඒ දේවාල විහාරස්ථානවල මේ ඉදි කරලා නිර්මාණය කරන්න යෙදුනේ. ඉතින් ඇත්තටම මම අපේ බෞද්ධ සංස්කෘතියත් එක්ක මම මෙතන වරද දකින්නේ නැහැ. මොකද යම්පිසි කෙනෙක් හැබැයි පළමුවෙන්ම බුද්ධ ධම්ම සංඝ චෛත්‍ය බෝධින් වහන්සේ වන්දනා කරලා තමන් ඒ වගේ තැනකට ගිහින් දේව පිහිටක් හරි රැකවරණයක් හරි තමන්ගේ හිතේ තියෙන ගොඩක් දෙවියන්ගේ ඇත්තටම ආරක් ගන්නවට වඩා තමන්ගේ දුක කියන එකනේ කරන්නේ. එහෙම දෙයක් කරාට ගැටලුවක් වෙන්නේ ඒක අපේ මේ රේණුකාන චන්දපල නායක හඳුලත් ප්‍රතික්ෂේප කළා නෑ. ඉතින් එතන තියෙන්නේ ඒ වගේ දේවල් පස්සේ කාලේ ආපුවා. නමුත් අර බුදු නමුත් හැමතැනම දැන් එහෙම දුක කිව්වා කියලා ලැබෙන ප්‍රතිඵලයක් තියෙනවද? ඔව් දෙවියන්ගේ මෙහෙම දෙවියොත් එක ගනුදෙනු කරන්න හැම කෙනාටම බෑ. ඒකට තියෙනවා අර අෂ්ට සමාපatti පංච අභිඥා වගේ තත්ත්වයන් වලට පත් වෙලා ඉන්න ඕනේ. දැන් අපි බුදුහාමුදුරන් කාලේ ගත්තාමත් බුදුහාමුදුරෝයි මොගලන් හාමුදුරුවෝ අතර රහතන් වහන්සේලා කිහිප නමක් තමයි දෙවියොත් එක sannivedana කරගත්තේ. නමුත් සමහර විට අපි අපේ ධර්මානුකූලව ජීව හැබැයි ಗುಣධර්මත් එක්ක චර්යාව නිර්වදි කරගෙන යම්පිසිනෙක් බුදුදහමේ උගන්න දෙවියන්ගෙන් පිහිටක් ආරක්ෂාව සැලසුවොත් ඒ ආරක්ෂාව ලැබෙනවා. දැන් එක තැනක සඳහන් වෙනවා සක්‍රදේවේන්ද්‍රයා මේ මනුස්ස ලෝකේ ඉන්න ಗುಣධර්ම චර්යාව හොඳ ඉන්න මිනිසුන්ට ආශිර්වාද කරනවා කියලා. ඒ ගහට්ටා පුණ්‍යකරා සීලවන්තව පවසක ධම්මේන දාරම් පොසින් තන්නමස්සයි මාතලේ කියලා මාතලේ කියන දිවි පුත්‍රයාට සඳහන් කරනවා කියනවා. මේ ගුණ ධර්ම ඇතු අමුදරම පෝෂය කරන ධර්මානුකූලව ජීවත් වෙන උදවියට මගේ ආරක්ෂාව තියනවා කියලා. ඒතකොට මෙතනින් අපි බලාපොරොත්තු වෙන හොඳ නැහැ මිනිසු හැම නරක වැඩක්ම කරලා දෙවියොන්ගේ රැකවරණ ලැබෙනවා කියනවා. ඒක කවදාකවත් වෙන්නේ නැහැ. ඕන ජරා වැඩක් අපි අද සමාජය කරනවා කුපාඩි වැඩක් කරලා දෙවියොන් කියනවා මේක කරන්න අරමිනියන මෙහෙම කරන්න කියලා කියනවා. ඒක බුදුදහමේ ප්‍රතික්ෂේප කරනවා. ඒවා හින්දු සංකල්ප. බුදුදහමේ කවදාකවත් ඔය මල් මාල පනදලා ගින්නේව ආයුධ ඇති තියාගින්න දේව කොට්ටාස ගැන සාකච්ඡා වන්නේම නැහැ. ඒවා ඔක්කොම හින්දු සංකල්ප. නමුත් අපේ අර මේ සමාජයේ පවතින කතරගම් දෙවියෝ සුමන සමන් දෙවියෝ කියලා කියන්නේ ඇත්තටම බෞද්ධ දෙවිවරු. දැන් කතරගම් දෙවියෝ ගැන කතා වෙන නොඑක හින්දු අතවත් තියෙන ස්කන්ද කුමාරයා වගේ සාකච්ඡා වෙනවා. නමුත් ඇත්තට මෙතන තියෙන්නේ රුහුණේ. එහෙම නැත්නම් දකුණේ හිටිය ඔය මහසේන රජතුමා මිය ගියාට පස්සේ මිනිසු එතන කතරගම දිවියෝ හැටියට දේවත්වයක් ආරෝපණය කරන වන්දනාමාන කරන්න පටන් ගත්තා. දැන් සුමන සමන් දිව්‍ය රජත්වය එහෙමයි බුදුහාඳුරෝ එන කාලේ එතන හිටිය ප්‍රාදේශීය නායකයෙක් වහන් හිටපු කෙනෙක්. එතුමා මිය ගියාට පස්සේ දේවත්වයෙන් මිනිසු සරකලා තියෙනවා. ඉතින් සමහර කෙනෙකුට සල්ලි මිල මුදල් තියෙනවා නම් ප්‍රශ්නයක් නැත්තම් පළතුරු වට්ටියක් හරි මොකක් හරි අරන් ගිහින් පොඩ්ඩක් අර ගරු කිරීම ප්‍රශ්නයක් නැහැ. නමුත් එතනින් හිතන්න හොඳ නැහැ. හැමදේම දෙවියෝ ලබා දෙයි කියලා හිතන්න හොඳ නැහැ. අනිත් ඒ දෙවියොත් එක ගනුදෙනු කරන්නේ මානසිකව. දෙවියොන්ට කතා කරන්න එහෙම දෙයක් කරන්න බෑ. ටෙලි ප්‍රතික්‍රමයක් කියලා කියන්නේ. දැන් අපි හැමෝටම සමාවෙන්න මගේ ප්‍රශ්නේ වෙන්නේ අපි හැමෝටුනේ විහාරස්ථානයේ දේවාලය පිහිටා තිබීම කතරම් දුරට සාමාන්‍ය ඒකම මම පැහැදිලි කරන්න ඕනේ. ඒක ප්‍රශ්නයක් නෑනේ සමින මාත්‍ය. මොකද මේ අපේ පන්සල්ලේ ගොඩක් දේවල් තියෙනවා. නමුත් අපි කියන්නේ අන්දානුකූරණයෙන් පන්සලට ගිහින් බෝධිය චෛත්‍ය බුදුන් වහන්සේ වඳින්න නැතුව දැන් ගොඩක් කට්ටිය කතරගම ගිහින් කිරිවෙහෙරට වඳින්න නැතුව යනවනේ කතරගම දේවාලට. ඒව වැරදිනේ. අපි කිරිවෙහෙර වැඳලා කතරගම දේවාලට ගිහින් තමන්ගේ තියෙන ගරුත්වයක් ඒ දෙවියන් වෙනින් මේ ගරුත්වයක් කරලා එහෙම නැත්නම් දෙවියන්ට ආශිර්වාද කළන එක වෙනම දෙයක්. ඉතින් එහෙම නැතුව මේ ඒ පස්සෙම යනවා නම් ඒක බුදුදහමේ ප්‍රතික්ෂේප කරනවා. ඊතෝ බහිද්දා දක්කිනම් පච්චේති. තමන්ගේ ආගමෙන් පරිභාරව සරණම් පිහිටා සරසා ගන්නවා. ඒක බුදුදහමේ අනුමත කරන්නේ. බුදුදහමේ හැම වෙලේම පුන පුනා කියන්නේ දෙවියෝ ඉන්නවා. දැන් මේ ටියුඩෝ අපේ මහත්මයා ඊගාට ડોක්ටර් කිව්වා මේ දෙවියෝරු අමනුෂ්‍ය කොටස නැහැ කියලා. දැන් අපි එහෙම නැහැ කියන්නේ මොකද තියෙන සාධක? දැන් මම ඒකට උදාහරණයක් කියන නවීන විද්‍යාවේ ග්‍රහ වස්තු මුලින්ම හොයාගත්තේ 1995 නේ. ඒතකොට 17 වෙනි සියවසේ තමයි ශුද්‍ර ජීවි 1995 තමයි පළවෙනිම ග්‍රහ වස්තුවක් හැටියට નિවරදුව හොයාගත්තේ. එහෙම කතා කරන්නේ 1995 ග්‍රහ වස්තු දැන් අපි කතා කරනනේ ග්‍රහ වස්තු 12ක් තියෙනවා හැම කියලා. 1995 වගකීමෙන් කියන්නේ වගකීමෙන් කියන්නේ ඊගාට දාහන්න පුළුවන් ස්ථිර නිර්වචනයකට ආපු අවුරුද්ද වෙන්නේ නැතුනේ ස්ථිර නිර්වචන 1995 වෙන්නේ. අපි දන්නවනේ 13 වෙනි ගැලීලියෝ ඉඳලම කාලේවා කතා වෙනවානේ. නමුත් ගැලීලියෝගේ ඉඳලා කතා වෙනවානේ මේ ග්‍රහ වස්තු සම්බන්ධව. නමුත් නිශ්චිතවම 1995.
ඉගාවට 17 වෙනි සිවස්සේ ඒක නම් කරන්න පුළුවන්ද වහන්සේට මට ඒක නම් මතක නැහැ නමුත් ගහවස්තුව සම්බන්ධ මුලින්ම කතා කරේ ඒක 17 වෙනි සිවස්සේ ඉන්නේ සුද්ධ ජීවි ගැන කතා කරේ නමුත් බුදුහාඳුර හඳර ගියාට පස්සේ මේ සමාන නමුනේ 1995 1995 ගැන ඉන්නේ ඒක හඳර ගියාට පස්සේ ග්‍රහවස්තුව පිළිබඳව මේ නිවරදිව මෙන්න මෙතන තියෙනවා මිනිසා අපේ හඳුරන්නේ හඳට යන්න ටයිමින් හැදුවට පස්සේ හරියට කාල නිර්ණය කරලා හඳටත් ගියාට පස්සේ ඒක ඔබතුමාලා පොඩ්ඩක් බලන්න මම දැක්ක කරා නාසා ආයතනයේ හොඳයි හොඳයි දැන් දැන් ඒකට අනිත් එක සුත්‍ර ජීවින් දැන් අපේ බුදුදහමේ අනුකතුලා කියලා කරණීමේ සූත්‍රයේ සඳහන් වෙනවා 2600 කට කිව්ව එක 17 දශක තමයි හොයාගත්තේ. ඒ වගේ අපි මේ කලබල වෙන්න හොඳ නැහැ. දැන් අද වුණත් කියනවනේ මේ පදාර්ථයේ කොටස් තියෙනවා ඝන ද්‍රව වායු කියලා. ඒකේ තව එකක් හොයාගත්තානේ පදාර්ථ මේ ප්ලාස්මා කියන අවදිය. ඒතකොට නවීන විද්‍යාවෙන් කියනවා පරමාණු සහිත ප්ලාස්මා තත්ත්වයක දේව කතා මේ දේව ස්වභාවයක් ගැන කතා වෙනවා කියලා අද කියනවා. මම ස්ථිරවම කියන්නේ ඒ වගේ සාකච්ඡා වෙනවා. ඔබතුමා ටිවිඩ මහත්තයා මොකක් හරි සඳහන් කරයි. ඉතින් මම කියන්නේ ඒකයි. දෙවියෝ කියලා කියන්නේ පේන්නේ නැහැ. අපි බුදුදහමට අනුව. මම මෙහෙම වැඩක් කරනවා අපි හැමෝම සමා වෙලා. දැන් ඔබ වහන්සේ ඔය කියපු අදහසට සමාන අදහසක් අපේ වෛද්‍ය ජනක ජයසූරිය දරනවා නම් මේ මොහොතේ මේ ප්‍රශ්න ඉරාකරණය කරන එක තමයි හොඳයි. නෑ අපේ හැමෝටම දැන් මට ප්‍රශ්නයක් තියෙන්නේ. පොළොන්නර යුගයේදී අර මේ ගෙනාපු කුමාරිකාව පිට රටින් ගෙනාපු කුමාරිකාව දකුණු ඉන්දියාවෙන් ගෙනාපු කුමාරිකාව දේවාලයක් හදන්න කියනකල් මේ දෙවියෝ ඉන්නවා කියලා ප්‍රත්‍යක්ෂව දැනගෙන හිටියානම් ඇයි ඒගොල්ලෝ වෙනුවෙන් මුකුත් කරේ නැත්තේ? නෑ නෑ මහාවංශ තියෙනවා ડોක්ටර් මහාවංශ තියෙනවා මම මේ දාසසේන රජතුමා විශ්වවිද්‍යාලයේ දේවාලයක් හදුවා අනුරාධපුර යුගයේ. ඒ නිසා ඔබේ තර්කේ වැරදි මහාවංශ කරනවා. පණ්ඩුකාභය ශිලාවක් හදන්නේ. එහෙමනම් හාමුදුරන්ගේ කතාව වැරදි කියන්නේ ඔය කියන්නේ. නෑ මොකද්ද? ඒ කියන්නේ දැන් ඉන්දික මහත්තයා කියන කතාව එහෙමනම් දේවාල සංකල්පීට කලින් හින්දුයයි සම්මත දෙවියන් අතරලා දේවාල හදන කාලේ හාමුදුරුවෝ කිව්වේ. ඊට කලින් බව දැන් බෞද්ධ දේවාල කියලා එකක් නෑනේ. බෞද්ධ දේවාල කියලා එහෙම නෝනේ ඇයි අපේ හැමදේම දෙවියෝ ඉන්නවා නම් රජ කාලේ ඉතින් ඒ රජවරුන්ගේ තියෙන ස්වභාවයත් එක්ක උසස් මට්ටමේ ඉන්න උදවිය ඉතින් ඒගොල්ලන්ට වන්දනා මාන කරන්න ආවට පස්සේ සමනල කන්දට වැඩිම කොට ඉන්දියාවෙන් අර රජකුමාරිවත් එක්කම තමයි මේක ඇවිල්ලා මේ නෑ නෑ විතර පටලවා ගන්න ඕනේ කතාව වැරදි පණ්ඩුකාභය රජතුමා ශිවදේවයන් වෙන ශිවලිංග ශාලාවක් හදුවා කියලා මහාවංශය තියෙන අනුරාධපුර යුගයේ එතකොට අපි හින්දු කතාවක් නෑ එතන ඔව් ඉතින් මෙහෙමයි එතන මං කියන්නේ මේ බහුතරයේක පන්සල්වල විහාරස්ථානවල නිර්මාණ වෙලා තියෙන රජමහා විහාරස්ථානවල ඒ සංකල්පයත් එක්ක ගොඩක් ඒවා ඇවිල්ලා තියෙනවා හරි ඒකයි මං කියන්නේ අනිත් එක බුදුදහමේ කියන දෙවිවරු පින්නට පහළ වෙන කොටස එතකොට අපි ප්‍රතික්ෂේප කරන්න බෑ දෙවිවරු නෑ අමනුෂ්‍යෝ නෑ කියන එක ප්‍රතික්ෂේප කරන්න මම ඒකයි කියන්නේ නවීන විද්‍යාවෙත් අපිට දැන් තවම දිලිඳුයි තව නෑ තවම ඉතින් හොයා ගන්නවනේ පරීක්ෂණ නිරීක්ෂණ නිගමන ඒක තමයි ගොඩ දෙරේ පාවිච්චි කරන නරක වචනේ නවීන විද්‍යාව දිලිඳුයි ඇත්තටම නවීන විද්‍යාව තව හොයාගත්තේ ඒවා තියෙනවා හොයා ගන්න තව ගොඩක් ඒවා තියෙනවා නමුත් මේක බිලිඳු හෝ දිලිඳු හෝ අපි හිතමු ලදරුවා කියලා නේද මුතුමාලා කියන්නේ හොයාගත්ත නැතියක් ගැනනේ ඇත්තටම ලදරුවෙක් නම් ඇත්තටම දැන් අපි හිතමු ජ්‍යොතිෂය වෙන විශයක් ජන්මානුවක தත්ත්වය තමයි තියෙන්නේ මොකද මේක විද්‍යාව තමයි ඇත්තටම ඉදිරියෙන් ඉන්නේ හැම දෙයක්ම නිවැරදිව નિરાවුල්ල ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගන්න පුළුවන් පැහැදිලිවම හරි තව ඉස්සරහට යන දෙයක්නේ හරි දැන් අපි එහෙම ඉඳලා කතා කරන්න පුළුවන්ද එහෙම තව දියුණු වෙලා තියෙනවද ඉන්දියාව හරි දැන් දෙන්නාටම කතා වෙන්න එපා හරි දැන් අපි හාමුදුරුවෝ වෛද්‍යතුමා දැන් දිග දිගට කතා කරලා තවත් ඉස්සරහට කතා කරගෙන යන්න පුළුවන් ඒ හින්දා අපිට ඉද්දිකතරවත්ත මහත්මයා මට උත්තරයක් දෙන්න දැන් මේ සාකච්ඡා වෙච්ච කාරණා විතරක් නෙමෙයි දැන් ඔබතුමා මට කියන්නේ දැන් ස්වාමීන් වහන්සේගේ උත්තරෙත් ආවා මේ දෙවියන් සමග ගනුදෙනු කරන්න පුළුවන් එක්තරා කොට්ටාසයකට විතරයි එතකොට ඒ කොහොමද ඒ ගනුදෙනුව කරන්නේ සහ දැන් අපේ තොටවත්ත මහත්තයා දැන් දෙවියන්ට පූජාවක් තියද්දි දැන් ගෙඩි පූජා තියෙනවා නැත්නම් පළතුරු කපන ලද පූජාවන් අපි දැකලා තියෙනවා එතකොට සමහර කෙනෙක් දැන් වටහාගෙන ඉන්නවා දේව පූජාව කරන්න මෙන්න මේ පළතුරු තමයි තියන්න ඕනේ අහරම පළතුරු જાතියක් තිබොත් මම නම් කියනව නෙමෙයි නමුත් මේ ඔවුන් කැපයි කියලා හිතලා හිතන්නේ එක්තරා ආකාරයක සම්ප්‍රදානුකූලව යොදා ගන්නාලද පළතුරු විශේෂයන්. ඔව්. එතකොට වෙන වෙනත් අලුත් පළතුරු වර්ග සමහරලාට යොදන්නේ නැහැ. ඔය ප්‍රශ්න දෙකටම පිළිතුරක් ඔබතුමාගෙන් ලබා දෙනවා නම් හොඳයි. ඔව්. දැන් අර මේ මං එන්නම් මේ සමීර ප්‍රවේශයක් එක්ක දැන් අර අපේ ස්වාමීන් වහන්සේ කියපු කතාවත් එක්ක මේ හැබැයි මේ සමා වෙන්න මගේ උත්තරේ දෙනවා මගේ උත්තරේ දීලා එතෙන්ට ගියොත් නේද හොඳ ඔව් ඔබේ උත්තරේ නැත්නම් ප්‍රේක්ෂකයා ඔව් මේ ප්‍රශ්න උත්තරයක් දෙනවා නම් ඇත්තටම දැන් ඔය දේව පූජා කියන කතාව ඇත්තටම මේ සකස් කරන්නේ අපිනේ ඒක එක්තරා විදිහක ප්‍රක්ෂේපණාත්මක මනෝවිද්‍යාත්මක වටිනාකමක් වෙන දෙකොල මත ඉස්සර කරලා තියෙනවා සහ ඒකත් එක්ක විශේෂම ගන්ධබ්බ සංයුක්තේ සංයුක්තනිකායේ කියනවා මේ පළතුරු සහ මල් කොළ ගෙඩිවල සුවඳ ආග්‍රහණය කරගන්නා දේව කොටස් සම මේ මොකද අපේ වෛද්‍යතුමා දන්නවා එවැනිම ආග්‍රහණයන් මත යැපෙන මේ අමනුෂ්‍ය කොට්ටාශ කියන සංයුක්තනිකාය ගන්ධබ්බ සංයුක්තේ පැහැදිලිව සඳහන් වෙනවා ඔය පළතුරු තියෙන එක හෝ නොතියෙන එක සමීර වෙන්නේ මං හිතන්නේ මේ ඒ පුද්ගලයාගේ කැමැත්ත අකමැත්ත මත ඒ කියන්නේ ඔය කියන කාරණාව
ඒක ඇත්තට මං හිතන්නේ මේ සංකල්පයේ ඉතම් පුංචි එකක් මං හිතන්නේ අපි ඊට වඩා ඉතා ගැඹුරට යා යුතු එකක් දැන් මේ දෙවියන් සම්බන්ධව මේ තෙවුඩ මහත්තයයි ජනක මහත්තයයි දෙන්නම කියන්නේ බටහිර ප්‍රත්‍යක්ෂය නෑ මගේ අතුරු ප්‍රශ්නෙට උත්තරය ආවේ ඔව් මොකද ඒ කියන්නේ දැන් දෙවියොන් එක කොහොමද මේ ගනුදෙනුව කරන්නේ අපේ තියෙන්නේ තනිකරම මේ ආධ්‍යාත්මික ගනුදෙනුව දැන් මේ මම ඔබට පෙන්නන්නම් මේ තියෙන්නේ චරක සංහිතාව මේ චරක සංහිතාව කියනවා කොහොමද ආයුර්වේද පටන් ගත්තේ මම අපේ වෛද්‍යතුමා ගැතර දෙන්න මේකේ කියනවා කොහොමද ආයුර්වේද පටන් ගත්තේ කියලා මේකේ කියනවා දෙවියන් හරහා කොහොමද ධන්වන්තරී ආත්‍රේ ඍෂිවරයාට මේ දැනුම ලැබෙන නිසා ඒ දැනුම චරක කොහොමද පටන් ගන්නේ කියලා පළවෙනි මාතෘකාවෙන් මම හිතන්නේ මේ වෛද්‍යතුමා එතකොට අපේ මේ දැනුම් පද්ධතිය මේ ඉන්නේ දෙවියන් හරහා අංක එක ආයුර්වේදයේ ජ්‍යොතිෂය දැන් මෙතුමා කියවනේ ජ්‍යොතිෂ ජන්මානුවක් කියලා ලංකාවට එනවා ඥාන විද්‍යාව පිළිබඳ ඥාන සිතියම සකස් කරපු අපේ වෛද්‍යතුමා මේ කණ්ඩායමේ මහාචාර්යවරයා කෑගෙනම ප්‍රීති ගුණරත්න ඇයි එක්තරා රූපවාහිනී වැඩසටහනක කියනවා සමීර ජ්‍යොතිෂයෙන් කරන කේන්ද්‍ර ගැළපීමත් දැන් ඥාන සිතියමෙන් කරන ගැළපීමත් 80%ක් සේම් කියලා මේ කියන්නේ මේ නිකම් නිකම් MBBS දොස්තර කෙනෙක් නෙමෙයි හූස්ටන් විශ්වවිද්‍යාලයේ ඥාන විද්‍යාවේ මහාචාර්ය ඥාන සිතියම සකස් කිරීමට අදාළ විද්‍යාඥ කණ්ඩායමේ සමාජිකා ප්‍රීති ගුණරත්න. ඇය කියනවා ඔන්න දැන් තමයි ආයුර්වේදයේ කරපු නිවැරදි ප්‍රතිකාර ක්‍රමයට පර්සනල් මෙඩිසින් වල පුද්ගල බද්ධ ප්‍රතික්‍රමයට අපි දැන් තමයි අමාරුවෙන් එන්නේ අවුරුදු 2000 කලින් ඒක තිබුණා කියලා මේ ආයුර්වේදේ. එතකොට අපි ජනක මහත්තයා ගහන ඒ දැනුම හොයාගත්තේ කවුද? අයිසක් නිව්ටන් අපිට කියලා දුන්නා ඒ දැනුම. ඔබතුමා වගකීමෙන්ද කියන්නේ? වගකීමෙන් කියන්නේ අන්තර්ජාලය චෙක් කරලා බලන්න මම ලින්ක් එක දෙන්නම්. හරි. වගකීමෙන් කියන්නේ. හරි. හරි. එතකොට දැන් ඔබතුමාගේ ඊළඟ කාර්යාව දැන් මෙතුමත් ගියපු ලංකාවේ ජාතික නාලිකාවක වැඩසටහනක් තියෙනවා මේ ඒක නම් සඳහන් කරන්න එපා. නෑ නම් සඳහන් කරන්න. ඒ නාලිකාවට ආපු නැනෝ ටෙක්නොලොජි පිළිබඳ විශේෂඥවරයෙක් කියනවා ආයුර්වේදයේ රස තාක්ෂණයේ තියෙනවා කියලා අපි අද කතා කරන නැනෝ ටෙක්නොලොජි. ඒතකොට ඒ දැනුම කොහෙන්ද ආවේ? අන්න ඒ දැනුම තමයි ඉගන්නේ අපි දෙවියවරයි ඉඳ බටහිර දෙවියන් සහ අපේ ප්‍රත්‍යක්ෂය පටලව ගන්න එපා. ඔබ ඔය කියන්නේ බටහිර එඩේරියුගේ සහ ඒ ටික. අපේ බලංගොඩ මානවයාගේ සිටින අපේ සංස්කෘතිය මගින් ડોක්ටර් ඒක සම්බන්ධ කරන්න බෑ. ඒක වෙන කතාවක්. අපි දෙවියන් එක කරපු ගණදිනුවත් එක අපි ලබාගත දැනුම් පද්ධතිය එක තමයි චරක සුසුත වාග්බට ආයුර්වේදේ හදන්නේ. ඒකේ මේ අපි ලැජ්ජ නැතුව තාම කියනවා ડોක්ටර් විලියම් හාවි කියලා රුධිර සංසරණ පද්ධතිය හොයාගත්තේ. නමුත් සුසුත සංහිතාවේ රත්වහ සෝතස් කියන රුධිර දහවන මාර්ග ගැන පැහැදිලිවම කියනවා. බටහිර මානසික රෝගීන් මෙටිවුර මහත්තයම එක්කෝ බටහිර මානසික රෝගීන් මෙරුව ඉස්සර පිස්සු හැදෙනවා. හැබැයි අපි දැනගෙන හිටිය මොලේ රසායනික වෙනස් වීමකින් තමයි මානසික රෝග හැදෙන්නේ කියලා. ඒ නිසා තමයි අපි අර හිස කුණිච්චි කියලා ඔළුවට ප්‍රතිකාර කරේ. චින්තනය මොලේට සම්බන්ධයි කියලා අපි දැනගෙන හිටියේ අවුරුදු 2000කට කලින් ජනක මහත්තයා. ඒ නිසා තමයි අපි එහෙම කියන්නේ බා. ඒ කියන්නේ ඉස කුඩිච්චි දැම්මේ මොලේ රසායනික ද්‍රව්‍ය වෙන ඒකෙන්ම තේරෙනවා මේ ඉස කුඩිච්චියක් දැම්මට මොලේ ඇතුළට කිසිවක් යන්නේ නැහැ. ඒකවත් දන්න තිකමනේ ඔය කියන්නේ. නෑ නෑ අපි ඒක හඳුන්වන්නේ ඉස කුඩිච්චියක් දැම්මහම ඉස කුඩිච්චියක් දැම්මා කියලා කිසිම රසායනික ද්‍රව්‍යයක් ඔබතුමා වයිට් නෑ ඔබ පරීක්ෂණය කරලා දෙය කියන්නේ මොලේට ඇතුළට යනවා නෑ ඔබ පරීක්ෂණය කරලා දෙන්නේ ඔබ සමාවෙන් ඔව් ජනක ජයසූරිය සහ ඔබතුමා හොඬක් බලන්න ඔබතුමාගෙන් ඉස කුඩිච්චියක් බැඳ කියලා ඔය මෙතන ඉන්නේ දේශීය වෛද්‍යවරයෙක් නේ මම මේ ආයුර්වේදික මේ අහගන්න ඔය චුට්ටක් ඉස කුඩිච්චිය දැම්මහම කිසිදු රසායනික ද්‍රව්‍යයක් හිස් කබල හරහා අපේ මේ මෙනින්ජිස් පටල හරහා මොලේට යනවද නැද්ද ඔබතුමා කියන්නේ වෛද්‍යතුමාම කියන්නේ ඔය පැත්තේ ඉන්න යනවද නැද්ද කියන්නකෝ එහෙම යන්නේ නැහැ කියලා කවුරුත් පෙන්වලා දීලා නැහැ ආයුර්වේද මාතෘකාව තියෙන නෑ මේ 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 මම ලැජ්ජ වෙන ඔබතුමා ගැන අවංකවම ඔබතුමා මෙතුමා වෙන්න ක්‍රියාකාරීත්වයක් දන්නේ නැත්නම් ඔබතුමා ඇත්තට වෛද්‍යවරයෙක් උනේ කොහොමද කියලා ඔබතුමා කියන්නේ ඔබතුමා වෛද්‍යවරයෙක් උගන්නන කෙනෙක් කොහොමද යන්න කරන්න එපා දැන් ඔබතුමා වෛද්‍ය විද්‍යාව ගැන කතා කරන නිසා වෛද්‍ය විද්‍යාව ගැන කතා කරන නිසා මට පොඩක් අවස්ථාව දෙන්න මම දෙන්න බට උත්තරයක් දෙන්න එතුමා ලැජ්ජ වෙන්න මම කියනද කුලපති මහත්තයා සමා වෙලා මට මොහොතක් දෙන්න මේ ලැජ්ජාව ගැන මම කියන්න ඔබතුමා කියන්න ඔව් මම රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඖෂධ විද්‍යාව පිළිබඳ අංශයේ අංශාධිපතිවරයා එතකොට ඖෂධ වල ක්‍රියාකාරීත්වය පිළිබඳ මම හිතනවා මම ජනක මහත්තයට වැඩිය බටහිර වෛද්‍ය විද්‍යාව පිළිබඳ යම්කිසි දැනුමක් ඇතිය කියලා මම හිතනවා මමත් පිළිගන්නවා ඒක එතකොට සමහරහා මිනිස් සමහරහා විවිධ ඖෂධ ඇතුල් වෙන්න පුළුවන් ඒ පිළිබඳ කිසි බටහිර විද්‍යාවේ තියෙනවා සමහරහා ඇතුල් වෙන්න දැන් ඇයි අපි ක්‍රීම් ගන්නේ අපි ඇතුල් වෙන්න පුළුවන් ඉතින් එතකොට එතුමා අහපු ප්‍රශ්නේ තමයි ඉස කුඩිච්චියක් දැම්මට පස්සේ ඒ රසායනික ද්‍රව්‍ය ඇඟට ඇතුල් වෙන්න පුළුවන්ද නැද්ද කියලා එතකොට කිසිම පරීක්ෂණයක් මම දන්න හැටියට කරලා නැහැ ඉස කුඩිච්චියක් දැම්මට ඒ තියෙන රසායනික ද්‍රව්‍ය ඇඟ ඇතුළට යන්න බෑ කියලා හැබැයි මට මේ වෙලාවේ කියන්න බෑ ඉස කුඩිච්චියක් දැම්මම රසායනික ද්‍රව්‍ය මොන විදිහකට කොයි පරිමාණෙන් ඇතුළට යනවද කියලා හැබැයි මගේ දැනුම් ප්‍රමාණය හැටියට එහෙම යන්න බෑ කියලා වෛද්‍ය විද්‍යා බටහිර වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණකින් පෙන්ලා දීලා නැහැ. හරි. අපි හොඳ ඔබතුමාගේ අදහස කෙටියෙන් කෙටියෙන්මට කියන්න. මේ දේශීය වෛද්‍ය විද්‍යාව ගැන කතා කරපු නිසා එක දෙයක් කියන්න තියෙනවා. ඔබතුමාගේ තර්කයට මම පොඩ්ඩක් විරුද්ධයි. යන්න බෑ. යන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඉස කුඩිච්චියක් දැමීමෙන් කරන්නේ ඖෂධීය ගුණයක් මොළයට ඇතුළු කිරීම නෙමෙයි. ඉස කුඩිච්චියක පරමාර්ථය තමයි ඉස කුඩිච්චියක පරමාර්ථය තමයි දේශීය මනෝවිද්‍යාවද කියන්නේ වාපිත්සෙම් කියන තුන් දෝෂවල වෙනස් වීමකින් තමයි මානසික රෝගයක් වුණත් හටගන්නේ. අන්න එතකොට මේ දාන ඉස කුඩිච්චිය අනුව සෙම වැඩි කිරීම
දැන් ඒක අඩු කිරීමට ඒ කියන්නේ ඇඟේ උෂ්ණත්වය පාලනය කිරීමක් මෙවැනි දෙයක් තමයි ප්‍රභාව ගුණයක් තමයි ඉසොකොඩිච්චෙන් බලාපොරොත්තු වෙන්නේ ඒක කිමිකල් එකක් ඇතුල් කිරීම නෙමෙයි දැන් දැන් මෙතන පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ මේ නොපෙනෙන මානය කියලා කියන්නේ මේ දේශීය වෛද්‍ය නැත්නම් ආයුර්වේදයේ කාරණා සම්බන්ධ කාරණාවක්වත් මේ සෞඛ්‍ය සම්බන්ධ ප්‍රශ්නයක්වත් නෙමෙයි වැඩේ දුරදිග ගියාට අපේ මාතෘකාව වෙන්නේ දෙවියන් සිටිනවාද දෙවියන්ට මිනිසයා කෙරෙහි යම්කිසි බලපෑමක් කරන්න පුළුවන්ද කියන කාරණා උදාහරණයක් ගිය දුරක් හරි අපි මේ මාතෘකාව ඔස්සේ තව දුරටත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා සුවිශේෂී වූ ආස්ථානයන් ස්පර්ශ කරන්න බලාපොරොත්තු වෙනවා ඒක නිසා රැඳී ඉන්න කියලා අපි දිගින් දිගටම ආරාධනා කරනවා නොපෙනෙන මානයත් එක්කලා අපි කෙටි විරාමයක් ගන්නවා ඉක්මනින් ඔබව මුණ ගැහෙනවා අපි නොපෙනෙන මානය තුල මේ දෙවියන් පිළිමදව කතා කරමින් ඉන්නේ අපි මේ ළඟට වෛද්‍ය චන්න දෙසට යොමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ මොකද දැන් ඔහුත් වෛද්‍යවරයෙක් වෛද්‍ය ජනක ජයසූරි මහත්තයත් මෙතන ඉන්නවා එතකොට වෛද්‍ය චන්න එතකොට ප්‍රායෝගික උදාහරණ සහිතවයි මේ වැඩසටහන අද දවසේ සහභාගී වෙන්නේ අපිට කැමති දැන් ලෙඩ රෝග සඳහාත් මේ දෙවියන්ගේ බලපෑමක් තිබේ කියන කාරණාව සනාථ කරන කෙනෙක් ඔබ ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස කොහොමද ඔව් සමීර ඊට ඉස්සෙල්ලා මට මිනිත්තුවක් දෙන්න වෛද්‍ය ජනක මහත්මය කිව්වා වෛද්‍යවරයෙක් මගෙන ලැජ්ජාවක් තියනවා කියලා මේ දෙවිවරු ගැන නෑ සමහර මගේ ප්‍රශ්නෙට උත්තරේ දීලා එතෙන්ට ගියොත් හොඳයි නේද නැත්නම් ඔබතුමත් බාධාවක් වුණොත් මට වැඩේ කරගන්න ඒකට තමයි මේ දෙවිවරු කොහොමද සම්බන්ධ වෙන්නේ කියන කාරණේ කියන්නේ මම ග්‍රීසියේ හිටියා ඇපොලෝ කියලා දෙවි කෙනෙක් ඒ දෙවියන්ට දාව මේ කතාව කියවෙනවා කොරොනස් කියලා කාන්තාවකට දරුවෙක් බිහි වෙනවා කියලා ඒ දෙවියාගේ අවසාන වශයෙන් ශාපයට ලක් වෙන නිසා මේ ස්ත්‍රිය දරුවා බිහි කරන්න ඉස්සෙල්ලා මිය දෙනවා ඒ ස්ත්‍රියගේ බඩ කපලා තමයි දරුවව ගන්නෙ. ඒ ගත්ත දරුවව ඒ ග්‍රීක භාෂාවෙන් කියන්නේ ඇස්ක්ලිපියස් කියලා. මගේ උච්චාරණේ හරණම් ඒ අකුරු වල හැටියට ඇස්ක්ලිපියස් කියන ඒ දරුවාට ඇපොලෝ දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා වෙදකම සඳහා. එතකොට විශේෂ ආශිර්වාදයක් ලැබෙනවා සර්ප වෙදකමට බෙහෙත් කරන්න. ඊට පස්සේ මෙයා ජීවිත කාලය පුරාම වෙදකම් කරනවා. එයාට දරුවෝ ඉන්නවා ගැහණු දරුවෝ 5 දෙනෙක් සහ පිරිමි දරුවෝ 3 දෙනෙක්. වැඩිමහල් දිනියට තමයි හයිජියා කියලා කියන්නේ. එතකොට මේ තැනත්තා මැරුණට පස්සේ දේවාත්මයකට උපත ලැබෙනවා. එතකොට ඒ ඇස්ක්ලිපියස් කියන තැනත්තා ඇපොලෝ දෙවියන්ගේ ආශිර්වාදය ලැබපු ඇස්ක්ලිපියස් කියන තැනත්තා තමයි බටහිර දර්ශනය හැටියට බටහිර සංස්කෘතිය හැටියට වේදකමට අධිපති දෙවියන් හැටියට සැලකන්නේ. ඇස්ක්ලිපියස් ගෝඩ් ඔෆ් මෙඩිසින් මේ ඉන්නේ. මේකේ ඉන්දික මහත්මයා සමාවෙන්න මට මේකේ තියෙනවා දණ්ඩක් ලොකු අර සැරටිය වගේ ලොකු එකක් ඒකේ ණයක් ඇතිච්ච රූපයක් තමයි මේ ඇස්ක්ලිපියස් කියන දෙවියාගේ තියෙන්නේ මේ ග්‍රීක දෙවියා. එතකොට ඒ සලකුණ තමයි මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ සලකුණේ තියෙන මේ තියෙන්නේ මේ ඇස්ක්ලිපියස් දෙවියාගේ දණ්ඩ. එතකොට මේ බටහිර වෛද්‍ය විද්‍යාවේ සියලුම වෛද්‍යවරුන්ගේ මුල් ගේ හැටියට සලකනවා මේ ඉංගලන්තේ තියෙන රාජකීය සමිති. එතකොට තියෙනවා රෝයල් කොලෙජ් ඔෆ් සයිකියාට්‍රි. මේ තියෙන්නේ රෝයල් කොලෙජ් ඔෆ් සයිකියාට්‍රි එකේ සලකුණ. බටහිර මනෝවෛද්‍ය විද්‍යාවේ මුල් ගේ හැටියට සලකන රෝයල් කොලෙජ් ඔෆ් සයිකියාට්‍රි සලකුණේ කවුද ඉන්නේ? අර ඇස්ක්ලිපියස් දෙවියන්ගේ දෙවියගේ සලකුණ තමයි තියෙන්නේ. එතකොට ඊට පස්සේ මේ ඇස්ක්ලිපියස් මේදිලාට පස්සේ වසර ගණනාවකට පස්සේ හිපොක්‍රටිස් කියලා තැනැත්තෙක් බිහි වෙනවා. හිපොක්‍රටිස් බිහි වෙන්නේ ගෞතම බුදුහාමුදුරුවෝගේ පිරිනිවන් පාලා අවුරුදු 30කට විතර පස්සේ. කොස් කියන දිවයිනේ ග්‍රීසියටයි තිබි වෙන්නේ එතුමා පොඩි කාලේ අධ්‍යාපනය ලබන්නේ මේ ඇස්ක්ලිපියස්ට හදපු දේවාලේ. එතනදී දේවාශිර්වාදය ලබනවා හිපොක්‍රටිස්. මේ කියවෙන හැටි ඒ එයා තමයි බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා හැටියට සැලකන්නේ. එතකොට කොහොමද අපි දිවුරුම් දෙන්නේ වෛද්‍යවරු හැටියට? හිපොක්‍රටිස් දිවුරුම හැටියට තමයි බටහිර වෛද්‍ය විද්‍යාවේ දිවුරුම ලබා දෙන්නේ. මම මේ මුල් දිවුරුමේ තියෙන මේ පාට මේ කියන්නේ. I severe by Apollo, the healer, by Asclepius, by Hygieia. Hygieia කියන්නේ අර දෙවියගේ දූ. එයාත් දෙවි කෙනෙක් වෙනවා පස්සේ. By Panacea, and by all the gods and goddesses, making them my witness, that I will carry out according to my ability and judgment, this oath and this intention. ඒ කියන්නේ මොකද්ද මේ බටහිර වෛද්‍යවරු දිවුරුම් දෙන්නේ? එතකොට මං හිතන්නේ මොකක්ද කියන්නේ මිනිස්සුන්ට තේරෙන්නේ එතකොට හරි හොඳයි. ඔව් එතකොට මේ කියන්නේ සිංහලෙන් තේරුම කිව්වනම් ඔව් සිංහලෙන් තේරුම තමයි මේක පටන් ගන්නෙ. Apollo කියන දෙවියගේ සහ ඔහුගේ දියණියන්ගේ නමින් සහ අනිකුත් මේ වෙදකමට අධිපති දේවතාවියන්ගේ නමින් මම මේ දිවුරුම දෙනවා කියලා තමයි පටන් ගන්නෙ. දීලා ඊට පස්සේ කියනවා මගේ
that I will carry out according to my ability and judgment. කාටද මේ දිවුරුම දෙන්නේ දෙවිවරුන්ට. එතකොට වෛද්‍ය ජනක ජයසූරිය මහත්තයාට ලැජ්ජාවක් ඇති වෙනවා නම් මම හිතන්නේ මේකටත් ලැජ්ජාවක් ඇති වෙනවා. ඔව් ඇත්තටම ලැජ්ජ විය යුතුයි තමයි. ඔව් එහෙනම් ඔබතුමා ලැජ්ජ වෙන්නේ ඒක පිළිබඳ අදාළ කටයුතු කරගන්න. මගේ හැකියාවට සහ මගේ ප්‍රඥාවෙන් ඔපඩින් මම අරගෙන එතකොට මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සලකුණු ගැන ලැජ්ජ වෙන්න ඕන. Royal College of Psychiatry ගැන සලකින ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මේක තියෙනවා. එතකොට ශ්‍රී ලංකා වෛද්‍ය සම්මේලනේ තියෙනවා. අඩුම ගානේ අපේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සලකුණෙත් තියෙන්නේ මේ ඇස්ක්‍රිබියස් දෙයියගේ සලකුණ තමයි. එතකොට අපිට මේ දෙවියෝ ගැන කතා කරන්න එපා කියනවා. ඒගොල්ලෝ මේ පැත්තෙන් දෙවියෝ ගැන කතා කර කර. මේක තමයි මේ කතන්දර ගැන කතා. එතකොට මොකද්ද මේක එපා කියන්නේ? ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ නැහැ කියලා. මං ඉස්සෙල්ලා කිව්වා ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ නැති ඒවා කොහොමද අපි පිළිගන්නේ කියලා. එතකොට ගුරුත්වාකර්ෂණය මෙතුමට දැනලා තියෙනවලු මං හිතන්නේ ලෝකේ පළවෙනි පුද්ගලයා වෙන්න ඕන වෛද්‍ය ජනක ජයසූරිය ගුරුත්වාකර්ෂණය දෙනිච්ච. නෑ සමාවෙන්න. දැන් ඔබතුමාට අදහස් දක්වන්න පුළුවන්. හැබැයි මගේ ප්‍රශ්නයත් මතක තියාගන්න. ඒ ප්‍රශ්නේ තමයි මං ඉන්නේ. ඔව්. ඉක්මනට එනවා නේද? ඔව් ඉක්මනට එනවා. මේ ඊළඟට කියන්නේ ඒක. එතකොට ඊළඟ උත්තරය තමයි දැන් මේ දේ පන්සල් වල දේවාල පිළිබඳ ඒකට මට වාක්‍යයක් කියන්න දෙන්න. බුදුදහම මේ රටට එන්න ඉස්සෙල්ලා තමයි අපි මිනිස්සු දෙවියෝ ඇදහැව්වේ. පණ්ඩුකාභය රජුරුන්ගේ කාලේ අපි ශිව දෙවියෝන් ඇදහැව්වා. ඊට පස්සේ බුදු ඇයි ගෞතම පුත්‍රයාණන් වහන්සේ ලංකාවට ඇවිල්ලා සුමන සමල්ලකන්දට ගියේ? කාට ධර්ම දේශනා කරන්නද? සුමන සමන් දිවිරාජයට. සුමන සමන් දිවිරාජයට බණ කියන්න ගෞතම බුදුහාමුදුරුවෝ ආවේ. ඇයි කතරගමට ගියේ? ගිහිල්ලා බලන්න කතරගම මොකද්ද ගහලා තියෙන්නේ? මේ චෛත්‍යයේ මහසේන කියන ගෞතම බුදුරජාණන් වහන්සේ මහා දිව්‍ය සමූහයකට ධර්ම දේශනා කළ තැනක් වේද? ඒ ස්ථානයේ මහසෙන් දෙවියෝ චෛත්‍යයක් ගොඩනැංගුසේක එය කතරගම කිරිවෙහෙරයි. මේ බුදුහාමුදුරුවෝ බණ කියන්නේ ආවේ කාටද මේ? දෙවියොන්ට බණ කිව්වා ඇවිල්ලා ඉවරලා සුමන සමන්කන්දර කතරගමට ඇවිල්ලා ඉවරලා. එතකොට මේ බොරුද මේවා? එතකොට ඉන්ද්‍ර ප්‍රත්‍යක්ෂ නැහැ කියලා අපි මේ ප්‍රතික්ෂේප කරනවාද? එතකොට ඒක නිසා අපි දෙවියොන් අදහන්න ගත්තේ දිව්‍ය පිළිවෙඳ විශ්වාසය තිබුණේ බුදුදහමෙන් ඉස්සෙල්ලා. ඒක නිසා තමයි පන්සල් වල දේවාල තියෙන්නේ. එතකොට පන්සල් වල දේවාල තියෙන එක අපේ සංස්කෘතික මේ කාරණය. ඒක බුදුදහමාව කියලා අපි ඒක පැත්තකට දැම්මේ නැහැ. අපි මොකද කරේ? බුදුදහම අපි ඒකට අවශෝෂණය කරගත්තා. එතකොට දේවාල තීච්ඡ දන තමයි පන්සල් ලදන්න ගත්තේ. ඒකයි උනේ. නැතු මේ පන්සලට දේවාල කියන ඉච්චන මේ පසුව ඉන්දියානු දෙවිවරු හින්දු බලපෑමෙන් මේ කුල කුමරියොත් එක්ක ඇවිල්ලා විවිධ හින්දු දේව සංකල්ප ඇතුල් වෙන්නේ නැති. හැබැයි අමතක කරන්න එපා. අපි බුදුදහමට ඉස්සෙල්ලා දේවාගම ඇදව්වා. 815 වෙදී අපි අත්සන් කරනකොට දුන්නේ බුදුදහම සහ දේවාගම ආරක්ෂා කරනවා කියලා තමයි ඉංග්‍රීසි රට දුන්නේ. ඒක නිසා මේ රටේ මිනිසුන්ගේ සංස්කෘතික මේ කාරණා සහ දෙවියන් පිළිබඳ තියෙන විශ්වාසය සහ ඒවා ප්‍රතික්ෂේප කරන්න බටහිර විද්‍යාවට ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ නෙමෙයි කියලා ඉවර වෙලා කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ. ඒගොල්ලෝ දෙවියෝ අදහදාදා ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ නැතිව පෙන්න අපිට මේ පැත්ත කියනවා එපා කියලා. එතකොට ඒක නිසා අනිත් එක තමයි දෙවියෝ අපි මූලික වශයෙන් සම්මිය දෘෂ්ටික සහ මිත්‍යා දෘෂ්ටික දෙවිවරු හැටියට කොටස් දෙකකට වෙන් කරනවා. එතකොට වෛද්‍ය චාන්න දැන් මෙහෙම ප්‍රශ්නයක් එනවා. දැන් කාලය පිළිබඳව ප්‍රශ්නයක් එනවා. ඔව් මට මිනිත්තුවක් දෙන්න මං කියලා ඉවර කරන්නේ. බුදු වහනවානේ කොහොමද කියලා මේ කොහොමද දෙවියෝ සෞඛ්‍ය සඳහා බලපාන්නේ? මට ඒකයි පිළිතුර ඕනේ. දැන් ඒකේ සෞඛ්‍ය සඳහා බලපාවෙන්නේ මම මේ කිව්වේ. ඊළඟට සෞඛ්‍ය සඳහා බලපාවු හැටි තමයි මේ ලෝකේ බටහිර වෛද්‍ය විද්‍යාව හැරුණම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ප්‍රධාන වශයෙන් මිනිස්සු සුවපත් කරන්න තිබෙන දැනුම් පද්ධතියක්. ආයුර්වේද කොහොමද මූලාරම්භය ගැන කියන්නේ? බ්‍රහ්මා ප්‍රෝවාච සම්බුද්ධං වේදමායුරු නිබන්ධමනම් කල්පේත ප්‍රාථමිකේ පූර්වං තන් දක්ෂිතෝ දීවම් ප්‍රභුං තතස්තු පාපර් දුදස වින්ද්‍රාය තතුෂ්ඨ තව් භාරද්වාජ තථා ධනස්තරීතං තතං. මං කියන්නම් සිංහල තේරුම. බඹතෙම ආයුර්වේදයේ අවබෝධ කොට ප්‍රකාශ කළේ පළමු කොට ඒ ප්‍රජාපති දක්ෂතේ මහදාලේ ඔහුගෙන් අශ්විනී කුමාරු රුදෙදෙන ලදහ ඔහු දෙදෙනගෙන් චක්‍රයාට දුන්න ඔහුගෙන් භරද්වාජද එසේම ධනන්තරීද හදාලේ. ඊට පස්සේ තමයි මිනිසුන්ට දුන්නේ. බඹතෙම දෙවියෝ දෙවියන්ට දුන්නා, දෙවියෝ මිනිසුන්ට දුන්න දැනුම. එතකොට අපේ සිංහල වෙදකමේ දැනුම. මේ රටේ සිංහල වෙදකමේ පිළිබඳ මම හැදෑරීමක් කරනවා. මේ හැම සිංහල වෙද පවුලකම පරම්පරාවකම මුල තියෙන්නේ පින් දහම් කරපු, කුසල් දහම් කරපු කෙනෙක් මියදිලා දිව්‍යාත්මික ඉපදීම ලැබුවට පස්සේ දැන් ඉන්න පරම්පරාවේ කෙනෙක්ට ඒ දැනුම සම්ප්‍රේෂණය කරනවා. එතන තමයි වෙද පරම්පරාවේ මුල. අපේ පවුල් වෙද පවුල් හැම එකකම මුල ඉන්නේ දෙවි කෙනෙක්ගෙන් ලැබච්ච දැනුම. එතකොට මේ ප්‍රායෝගික තැනකට එන්න කියලා මම ප්‍රායෝගික තැනකට තමයි මේ මුලින්ම හද්දි. ඔව්. එතකොට දැන් මේ මගේ විශේෂත්වය තියෙනවනේ. ප්‍රධාන වශයෙන් මගේ විශේෂත්වය වකුගඩු රෝගය පිළිබඳව මේ රජරට වියලි කලාපේ පැතිරෙන වකුගඩු රෝගය පිළිබඳ හේතු කාරණා නොදන්න රෝගයක් හැටියට තමයි හඳුනගන්නේ. මේක කියවුනේ. එතකොට අපි පර්යේෂණයක් කරා. ඒ පර්යේෂණයේදී ආරම්භයේදී උත්සාහ දරුවා මේකට හේතුව මොකක්ද කියලා හඳුනගන්න. හැබැයි අපිට බැරි වුණා. කොච්චර උත්සාහද අපි නෙමෙයි ලෝක සෞඛ්‍ය සංවිධානයත් ආවා. ඇවිල්ලා පර්යේෂණ කරා. හැබැයි අපිට උදව් කරා දෙවියොත් එක්ක සංනිවේදනය කරන්න පුළුවන්
කෙනෙක්ගේ අපිට උදව් ලැබුණා. මම මේ කතාව කියන්නම්. මහාචාර්ය නලින්ද සිල්ව මැතිතුමාගේ සම්බන්ධයක් කරා තමයි මේ කාන්තාව පිළිබඳ මට දැනුවත්කම ලැබුණේ. එතුමගේ නම ප්‍රියන්ත සේනානායක, මාළඹිය ප්‍රදේශයේ ජීවත් වෙන්නේ. එතුමිය කියන හැටියට එතුමියට පුළුවන් නාත දේව මණ්ඩලයේ දෙවි කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න. මට පෙනිලා නෑ ඒ දෙවියෝන කොයි වගේද කියලා. නමුත් එතුමියට පේනවා. සහ එතුමියට ඇහෙනවා. එතුමිය විස්තර කරනවා ඒ දෙවියෝ කොයි වගේද කියලා. ඈ සහ අපි අහන ප්‍රශ්න වලට මට දෙවියෝ පේන්නේ නැහැ, මට ඇහෙන්නේ නැහැ. හැබැයි මං අහන ප්‍රශ්න වලට එතුමිය ඒ දෙවියත් එක්ක සාකච්ඡා කරලා ඉවරලා උත්තර ලබා දෙනවා. එතකොට මේ රෝගය පිළිබඳ කාරණේදී අපි එතුමියගෙන් විවිධ ප්‍රශ්න පැන නැගුවා. අපි දෙවියන්ගේ උදව් උපකාර දෙන්න කියලා. හැබැයි මට මුලින් මොකද්ද කිව්වේ? ඩොක්ටර්ට එහෙම උදව් කරන්න බෑ කිව්වා. ඩොක්ටර් හරියට පන්සිල් පද ආරක්ෂා කරලා ධර්මානුධර්ම ප්‍රතිපදාව හිටියොත් අපි උදව් කරන්නම් කිව්වා. එතකොට මම ඒ කියපු විදිහට කරලා බණ භාවනාවල නියවිල්ල කරලා ඒ උදව් උපකාර ගත්තා. එතකොට ඒ කිව්වා ඒ දෙවිවරු හදා අපිට ලැබිච්ච පණිවුඩ. ඊට පස්සේ අපි පරේක්ෂණාත්මකව බැලුවා. බැලුවට පස්සේ අපිට පුළුවන් වුණා මේ රෝගය සඳහා හේතු කාරණා මේකේ කියලා බටහිර වෛද්‍ය විද්‍යානුකූලව පෙන්වා දෙන්න. හරි. ඔබතුමාගේ පිළිතුර. දැන් ඔබතුමා මේ මනෝ රෝග සමග නිතර කටයුතු කරන කෙනෙක්. මනෝ චිකිත්සකවරයෙක්. එතකොට දැන් ওই වගේ කාරණාවල් කියාගෙන එන මේ රෝගීන් සමගත් ඔබ ගනුදෙනු කරනවා. මේ මට දෙයියෝ පේනවා කියලා කියනවා. සමහර රෝගීන් ආවට පස්සේ දෙයියොත් එක්ක මම කතා කරනවා කියලා කියනවා. එතකොට මට දෙයියෝ ඊයරෑ මට මෙන්න මේ වගේ දෙයක් කිව්වා කියලා කියනවා. එතකොට ඒ දෙවියෝ මට ආරූඪ වෙනවා කියලා කියනවා. දැන් මේ වගේ සංකල්පයන් තියෙනවා. දැන් ඔබතුමාලකට ප්‍රතිකාර ලබා ගන්න එන මැති මිනිස්සු මේ ඔබතුමාගේ අදහස කොහොමද මේක? දැන් මේ දැන් වෛද්‍ය චන්න කියපු කාරණාව සාධාරණීකරණය කරනවද නැත්නම් ඔබතුමාට වෙනම අදහසක් තියෙනවද? ඇත්තම වෛද්‍ය චන්න මහත්මයා කිව්ව බොහෝ කරුණු වලට මම එකඟයි. එකඟයි. බොහෝ කරුණු වලට එකඟයි. නමුත් ඔතන ගැටෙන තැන් තියෙනවා. ඒක මගේ මතයක්. මොකද මම දේශීය මනෝවිද්‍යාවත් බටහිර මනෝවිද්‍යාවත් දෙකම හදාරලා තියෙනවා. දේශීය මනෝවිද්‍යාව අනුව මෙතුමා කියපු දේ සාර්ථකයි. මොකද එක්තරා උමතු රෝග විශේෂයක් තියෙනවා. අපි ඒක සලකන්නේ භූතෝන්මාදය කියලා. ඒ වගේමයි මේ මානසික රෝග වලට හේතුව සමහර වෙලාවට දෙවියන්ගේ කෝප වීම හැටියටත් ඇතැම් අවස්ථාවල සඳහන් වෙනවා. නමුත් ඔක බටහිර මනෝවිද්‍යාත්මක ඊට වඩා වෙනස් අදහසක් තමයි පෙන්වන්නේ. සයිකොටික් කියන්නේ උග්‍ර මානසික රෝග සඳහා වෙනම දෙයක්ත්, සුළු මානසික රෝග සඳහා වෙනම දෙයක්ත්. නමුත් ඔතනදී අර වැහෙනවා කියන දේ, ඒ කියන්නේ දෙවියන් වැහිම කියන දේ, දෙවියන් වැහිම කියන දේ මම පෞද්ගලිකව පිළිගන්නේ නැහැ. හේතුව තමයි දැන් මම කරපු ලංකාවේ පර්යේෂණ අනුව සහ ওই දෙවියන් වැහෙනවා කියලා මම කරපු දේවල්. මොකද මම කියන්නේ මම දන්නේ පරම සත්‍ය කියලා. මේ ලෝකේ තව දේවල් මොකද ඒකනේ අපි තාමත් පර්යේෂණ කරන්නේ. නමුත් මේ වෙනතෙක් මට කිසිසේත්ම අහුවෙලා නැහැ. දේව වර්මින් ශාස්ත්‍ර කියනවා. එහෙම නැත්නම් මන් දෙවිවරුන්ගේ නම් කියන්නේ අපහාසයක් වෙන නිසා දේව වර්මින් ශාස්ත්‍ර කියනවා කියන පුද්ගලයින්ගේ මගේ අභියෝගයක් තියෙනවා. අද වෙනතෙක් ඒ අභියෝගය කිසිම කෙනෙකුට කරන්නට බැරි මට කාරණයක් ඉදිරිපත් කරන්න. මම මගේ දැනුම් ප්‍රමාණය හැටියට ආවේශ වෙන්න බෑ දෙවිවරුන්ට. දෙවිවරු සංනිවේදනය කරන්න පුළුවන් හිත දියුණු කරපු හෝ හැකියාව තියෙන අයත් එක්ක. ආවේශ වෙන්නේ අමනුෂ්‍ය කොටස්. හරි. ඒ ආවේශ වීම අනුව දැන් අපි දැකලා තියෙනවා දේව භාෂාවෙන් කතා කරනවා කියලා. දැන් මම හිතන්නේ මම ප්‍රෝග්‍රෑම් එකකටත් එකපාරක් ගෙනාවා. ඒ කියන්නේ දේව භාෂාව කියලා යම්කිසි භාෂාවක් කතා කරනවා. අපි මොකද කරේ? මේ දේව භාෂාව කතා කරන අයට භාෂා විශාරදය දැම්මා. දාලා මේ කතා කරන්නේ මොනවද කියලා බැලුවා. ඒ විතරක් නෙමෙයි, මම මේ දේව භාෂාව කතා කරන 10 දිනක් විතර එකතු කරලා ඒගොල්ලන්ට කතා කරගන්න දුන්නා. දැන් දේව භාෂාව නම් එකක් වෙන්න ඕනේ. නමුත් මේ කෙනා කියලා එකක්වත් අනිත් 9 දිනාටම තේරෙන්නේ නැහැ. ඉතින් ඒකෙන් පැහැදිලිව තේරුණා මේ මනෝ විකාරයක් මේක. මම දකින විදිහට ඒ ආවේශය කියන දේ. දැන් එතකොට වෛද්‍ය චන්න කියන කාරණාවට සම්බන්ධ මේ කාරණාව තව දෙයක් තියෙනවා. බුදුදහමේ අනුවත් දෙවියෝ කියලා කියන්නේ උතුම් කොටසක් නම් පිම් කරපු කොටසක් නම් දෙවියන් මිනිසුන්ට වැහෙන්න විදියක් නැහැ. කවදාවත් ඒක වෙන්න විදියක් නැහැ. ඒක අපි දකින්නේ මානසික රෝගයක් පමණයි. ඇතැම් අවස්ථාවල දැන් කෙනෙකුට කියන්න පුළුවන් ඔය කිව්වට අපිට නම් ඕන තරම් දේවල් කියවිලා තියෙනවා. ඒක අපි දකින්නේ සොයන් යෝජනා හැටියට, මනස දාන විධානයන් හැටියට. දැන් කෙනෙක් කියනවා අපල කාලයක් නිසා තමයි මේ දේව වර්මින් ශාස්ත්‍ර කියන තැනකට යන්නේ. අහනවා මේ කාලේ කොහොමද මේ දැන් නරකම කාලයක්. ඔබ මෙන් මේ පුද පූජාව කරන්න ඔබේ සියලු ග්‍රහපල දුර වෙනවා. ඊට පස්සේ ඔබට හොඳ කාලයක් එනවා. අන්න ඊට පස්සේ ඒක gedara ගිහිල්ලා කරනවා. පස්සේ කාලය අනුව ඇවිල්ලා මේ දේව වලට සල්ලි දීලා කියනවා ගොඩක් හොඳයි
මේකෙන් පස්සේ මට හරි ගියා. නමුත් ඔකේ මනෝවිද්‍යාත්මක පසු මත ඒ දාගන්නේ ස්වයං යෝජනාවක්. හොඳයි. ස්වයං යෝජනාවක් යොදා ගන්නවා. හොඳයි. අපි මේ පිළිබඳව තවදුරටත් කතා බහ කරනවා. මේ දේව සංකල්පය පිළිබඳව දෙවියන් ඉන්නවාද? දෙවියන් විසින් පුද්ගලයාට යම්කිසි ආකාරයක බලපෑමක් කරන්න පුළුවන්ද? මේ ඔස්සේ අපි අද දවසේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා දිගින් දිගටම. ඊට කලින් ලබා ගන්නවා කෙටි විරාමයක්. ඉක්මනින් ඔබව මුණ ගැහෙනවා. දෙවියන් ගැන අපි කතා කරමින් ඉන්නේ නොපෙනෙන මානය තුල දැන් අපිට දැන් ප්‍රාදේශීය වශයෙන් ගත්තත් දැන් සමස්තයක් ලෙස ප්‍රදේශයකින් ප්‍රදේශයකට ගියත් අපිට අහන්න ලැබෙන දෙයක් තමයි හා හා කටවරද්ද ගන්න එපා. මේක දෙයියන්ගේ අඩවිය. කටවරද්ද ගන්න එපා. මේක දෙයියන්ගේ ඇල්ම වැල්ම තියෙන ප්‍රදේශය මේ. ඒ හින්දා මේ බොහොම සංවරව කතා කරන්න, සංවරව හැසිරෙන්න, විනීත වෙන්න. මේක දෙයියන්ගේ අඩවිය. දෙයිය කෝප වෙයි. ඔහොම දේවල් අපි නිරන්තරයෙන් අහන්න ලැබෙන. මේක ජනශ්‍රුතියේ තියෙන විවිධ මේ 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 ජන ආගමික වශයෙන් අපිට හොයා බලද්දී අහුවෙන තැන් අදටත් මේවා ප්‍රාදේශීය වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙනවා. මේ මේ කාරණාවල් හරහා අපිට කතා කරන්න පුළුවන් බොහෝ දේ තියෙනවා. දැන් ගිවුඩ වීරසිංහ මහත්මයා මට කියන්න, දැන් එහෙම දේව අඩවිය මේ දෙයියන්ගේ ප්‍රදේශය මේ කටවරද්ද ගන්න එපා. මේ ජනශ්‍රුතියටත් ඇවිල්ලා තියෙනවා. මේ කාරණාවල් කොහොමද එන්නේ? ඊට පස්සේ දැන් එහෙම දේව අඩවිය කියලා එහෙම නැත්නම් දැන් මනුස්ස සමාජයේ මනුස්ස සමාජයේ තියෙන එකම දෙයක් තියෙනවා. මිනිස්සුයෝ කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම සමාජ පරිණාම යම්කිසි කොටසක්. ඒ වගේම බොහොම භෞතික විදිය සංවිධානය වෙච්ච තමන් හැම කෙනෙක්ම මිනිස්සෙන් අතර තීරාත්මක අරගලයක් තියෙනවා පැවැත්ම සඳහා. මෙන්න මේ නියමෙට සියලුම දෙම යටයි ඇත්ත වශයෙන්ම. සියලුම දේව සංකල්ප, සියලුම ආකාරي මිත්‍යාවන් ඔක්කොම ගොඩනගන්නේ මෙන්න මේ බලය ගොඩනගා ගැනීම සඳහා. එතකොට දැන් මෙතනදී අපි බලමු දැන් 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 දේව අඩවි කියලා කියන්න පුළුවන්. අපි හිමු දැන් අපි දැන් උදාහරණයක් විදිහට මම කියන්නේ දැන් සමාජ මේ ක්‍රියාවලිය තුළ දැන් දෙවියෝ කියන සංකල්පය දෙවියෝ කියන සංකල්පෙත් එක මට්ටමකින් නෙමෙයි තියෙන්නේ. දැන් අපි හිතමු දැන් දැන් මට දෙවියෝ කියන එක සංකල්පයක විදිහක් වෙනකොට මේ ධනවත් මිනිසෙකුට තවත් එක විදිහක්. දුප්පත්ම පත් ජීවත් වෙන මිනිසෙකුට තවත් එක විදිහක් තමයි දේව සංකල්පය බලපාන. එතකොට දැන් දැන් මට මෙතන කියන්න ලැබුණේ ඇත්ත වශයෙන්ම අපේ ડોක්ටර් චන්න කිව්වා දැන් අර දැන් දැන් අර විද්‍යාව නියම මගේ ආපු ප්‍රශ්නෙට පිළිතුර සම්පූර්ණද? සම්පූර්ණයි. ඔව්. ඒ කියන්නේ ඒක ඒ කියන්නේ එහෙම වෙනම සංකල්පනක් නෑ. ඒක මිනිස්සු විසින් හදාගත්ත මේ දේවල්. ඒ තමන්ගේ සමාජ අරගලයේ යම් යම් වාසියට වාසිය හදාගත්ත දේවල් නේ තියෙන්නේ. ඒකයි අපි කිව්වා දැන් එතකොට අපි කිව්වා දැන් කතරගම. එතකොට දැන් කතරගම විවාහ අපි කියන සුද්ධ මේකක් විදිහට නේ කතරගම. එතකොට ඇත්ත වශයෙන්ම දැන් කතරගම කියලා කියන්නේ ඉතින් කතරගම හිට්ලර්ගේ කර්ණකාරී මොහොතේ චන්ඩියෙක් එහෙම නැත්තම් විශාල විදිහට මිනිසුන්ට බලපෑම් කරපු කෙනෙක්. එයා දේවත්වයට පත් වුණා. දැන් සුමන සමන්දෙයියොත් එහෙමයි. ඒ හිටියේ මහ කුජිල. ඒ කියන්නේ ඒක නේද පර්ණ ග්‍රීසියෙත් එහෙමනේ. දෙවිවරු බවට පත් උනේ ඇත්ත සැබෑ කියලා කිව්ව ගැ හරි අර. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. සැබෑ නෑ මම කියන්නේ මේ සැබෑ මිනිස්සු. සැබෑ මිනිස්සු. මේ මිනිස්සු මොන හරි මිනිස් වෙනුම් කරලා එහෙම අපි දෙයක් කරලා. දැන් උදාහරණ දැන් උනත් ඉන්නවා දැන් ගමේ ඉන්න චන්ඩින්ට ගහලා ඉඳන් කවුරු ඉන්නේ. එයාට ටිකක් සලකනවා මිනිස් දැන්. අපේ දැන් දේශපාලන අජිත් එහෙමනේ. තා පොඩ බැනුට දේවත්ව ආරෝපණය වෙනවා. එහෙම වෙනවා දුනින අප්‍රිකාව කරනකොට එහෙම වෙනවා. අදත් එක වෙනවා. එදා එදත් එක වුණා. දැන් ඉතාලි වෙච්ච ඒකෝල ඉතින් කාලයක් ගියා પરම්පරා ගානක් ගියාම මේ සම්පූර්ණ අර යථාර්ථින් ඉවත් වුණා. දැන් ඔන්න මේ දේව රූපවලට පත් ඊළඟ පමං ඉවත් වෙනවා. පමංගේ පරාරෝපණය වෙනවා. මේ වැඳුම් පිදුම් කරන්න පටන් ගන්නවා. මේ හොගන්නවා. ඒක ඉතින් යථාර්ථයක්. යථාර්ථය. නමුත් ඒක අපි තේරුම් ගන්න මෙන්න මේ සමාජ සංදර්භය තුල යථාර්ථය කියන්නේ මොකද්ද කියලා ඔබතුමා පොඩ්ඩක් මට කියන්න පුළුවන්ද? මේ වචනේ ඔබතුමා අදහස් දක්වන්නේ මට තේරෙන්නේ නැහැ. යථාර්ථයක් කියලා කියන්නේ මෙහෙමයි. දැන් උදාහරණයක් විදිහට දැන් දැන් අපි දැන් අපි දැන් අපිට දැන් මේ තියෙන අපි යන් දේව අපේ 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 ක්‍රියාවලිය ගැටෙනවා. අපි යන් එකෙන් ප්‍රතිඵල ලැබෙනවා නම් ඒ කියන්නේ ඒක යන් විශ්ව ආකාරයක අපේ යම් යම් නියමයන් තියෙනවා. ඒ නියමයන් නිසා ගොඩනැගෙන අපිට අපි මූණ දෙන తত্ত্বය. ඒක තමයි යථාර්ථය කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් එතකොට යථාර්ථයේ නොවන తত্ত্বයක් තියෙනවා. කියන්නේ අපි කියමු යථා නියමයන් කවුද නිර්මාණය කරන්නේ? ඒක නෑ. අන්න එක මම දැන් එන්න හදා. ඒක තමයි එන්නේ. දැන් අපි කියමු දැන් ගුරුත්වාකර්ෂණය. දැන් කියවනේ දැන් ගුරුත්වාකර්ෂණය කියන එක නිව්ටන් හොයාගත්තේ එක. දැන් කාලයක් තිස්සේම ඇපල් වැටුණා ඇත්ත වශයෙන්ම. කිසි කෙනෙක් ගණන් ගත්තා. පොල් ගෙඩිත් වැටුණා, මෙහෙත් වැටුණා, හැමදේම වැටුණා. ඇයි නිව්ටන් විතරක් මේක මේ 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 කොහොමද මේක හොයාගත්තේ? මොකද දැන් එයා හිතුවා ඇයි මේක බිමට වැටෙන්නේ? ප්‍රශ්නයක් ඉදිරිපත් කළා. මේක මේ හැමදාම වෙච්ච දේ මේ. ඒතර එයා ඒ අනුව ගොඩනැගුව අංකසි ප්‍රවාදයක් ගොඩනැගුව. අංකසි මේකක් ගොඩනැගුව. හරියට හරි. විනාඩිය. ගොඩනැගුවට පස්සේ ඔයා හොයාගත්තා දැන් අපිට එයාට පෙන්නුම මත ගුරුත්වාකර්ෂණය කියන වස්තු දෙක වස්තු අතර සම්බන්ධයක් මෙතන තියෙනවා. වස්තු අතර සම්බන්ධයක්. එතකොට දැන් අපි කියනවා දැන් එතකොට වස්තු අතර සම්බන්ධය නිසා නියමයක් ඇති වෙනවා. එතකොට නියමයක් කියලා කියන්නේ මොකද්ද? නැවත ඒ දේ ප්‍රත්‍යවර්තිතව සිදු වෙනවා කියන නියමයක් කියලා ගණන් ගන්නවා. හැබැයි දැන් ඔබ කිව්වා ගැට නාත දෙයියෝ ඉන්නවා කියලා අර කවුද මේ කාන්තාව ඔව් කිව්වා මේ කියන එක එයාට විතරක් පේන්න පුළුවන්. ඒක නියමයක්. අනිත් අයටත් පේන්න පුළුවන්. විනාඩියක්. නෑ නෑ. ඒක එයාට විතරක් පේන්න පුළුවන්. ඒක නැවත අපිට ප්‍රත්‍යක්ෂ දෙයක් වෙනවා. වෙන ප්‍රශ්නයක් ගාවත් එයාට ඒක නෑ. දැන් ලෝක කොච්චර ප්‍රශ්න තියෙනවද? විද්‍යාව විද්‍යාව විනාඩියක්.
බලන්න බැරි. ඒතකොට ඒ වර්තයට පුළුවන් වෙනුන එක මේක. නිව්ටන් විද්වතාගේ ප්‍රශ්නෙට අයින්ස්ටයින් ඊට වැඩිය වෙන උත්තරයක් දුන්නා. නිව්ටන්ගේ බොඩ ඉහට මේ ප්‍රශ්නේ ඉස්සලා. ඔව්. දැන් නිව්ටන් ඔන්න ඔය. දැන් නිව්ටන්ගේ නියමයේ බොරුුනේ නැහැ. අද බොරුුනේත් නැහැ. හෙට බොරුුනේත් නැහැ. එදා බොරුුනේත් නැහැ. ඒක වෙනද? ඔබතුමා දන්නේ නැහැ එහෙනම්. නෑ දන්නව මම. නිව්ටන්ව ප්‍රතික්ෂේප කර අයින්ස්ටයින්. නෑ ඒක ප්‍රතික්ෂේප වෙන ඔයා නොදුනත් කමක් නෑ. ඔබතුමා දන්නේ නැහැ. ඒක හේතුව මොකද? ඔබතුමා දන්නව කල්පනා කරනවා නිව්ටන්ගේ නියමම විශ්වයට සාධාරණ කියලා. එහෙම එකක් නෑ. නියමයන් එහෙම සාධාරණ වෙන්නේ නැහැ. අන්න එක බටහිර විද්‍යාව කියනවා මේ මිත්‍යාවක්. නිව්ටන්ගේ ප්‍රවාදීය ප්‍රතික්ෂේප කරේ අයින්ස්ටයින්. නිව්ටන්ගේ විද්‍යාවෙන් පැහැදිලි කරන්න පුළුවන් භෞතික විශ්වයේ යම් කිසි ප්‍රදේශයක් තියෙනවා. ඒ වගේම ඒකෙන් බාහිර ගන්න බැරි ප්‍රදේශක දැන් උදාහරණයක් අද කියනවාද ක්වොන්ටම් භෞතික විද්‍යාව. તો ක්වොන්ටම් භෞතික විද්‍යාව පුළුවන් ද මේ මහා ශාක්‍ය ලෝකයේ තියෙන ග්‍රහ ලෝකවල හැසිරීම නෙමෙයි ක්වොන්ටම් සුත්‍ර ලෝකයේ තියෙන. සුත්‍ර ලෝකේ සම්පූර්ණ වෙනත් නියමයන් තියෙන්නේ. તો ඒකෙන් අදහස් කරන්නේ නියම නැතේ කියන එක. නියමයන් තියෙනවා. ඒ නියමයන් අපේ විශ්වාස්තව තියෙන නැත් වශයෙන්. මම කියන්නේ ඒක වාස්තවික වශයෙන් යථාර්ථයක් තියෙනවා. අයින්ස්ටයින් මොකද කළේ? අයින්ස්ටයින් නිව්ටන්ට වඩා එහාට ගිහිල්ලා විශ්වයේ තවත් විශාල ප්‍රදේශයක ආවරණය වෙන නියම පෙන්වුවා. තව වෙනකොට තව ක්වොන්ටම් භෞතිකේ මොකද කරේ? ක්වොන්ටම් භෞතිකේ මොකද කරේ? ක්වොන්ටම් භෞතිකයෙන් කියලා දැන් නිව්ටන් විශේෂයෙන්ම නිව්ටන් ඊටත් එහාට ගිහිල්ලා තවත් ප්‍රුණාතික. එතකොට අයින්ස්ටයින් තමයි පටන් ගත්තේ අසමින් සුද්‍ර පැත්ත, ඒ කියන්නේ ක්වොන්ටම් භෞතික පැත්ත තල් වෙන්න. ඊට පස්සේ ප්ලාස්ලා ඒකට විවර්ධනය වුණා. වයිකොල කලේ සුද්‍ර ලෝකේ. ඒ කියන්නේ අපේ දැන්ට අපි දැන් තියෙන පරමාණු ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝනවා ඊටත් එහාට ගිය. තනිකර සුද්‍ර ලෝකේ. ඒ ලෝකයේ ඔබතුමා දන්නවද ක්වොන්ටම් භෞතිකයට සමග ගැටිච්ච ප්‍රධාන බටහිර උගත තමයි අයින්ස්ටයින්. හොඳයි ආචාර්යතුමා පිළිතුරු සම්පූර්ණ කරගන්න. ඔව් විද්‍යාව කියලා කියන්නේ මේ නිව්ටන් හෝ අයින්ස්ටයින්ගේ පුද්ගල පෞරුෂයෙන් එයාගේ අදහස නෙමෙයි. අපි පොදුවේ භෞතිකය ගැන ලෝකයේ පිළිබඳ තියෙන නියමයක්. ඒ නියමය. එතකොට නිව්ටන් යම්කිසි දාගත්ත සර්ප නියමයක් හොයාගන්න. අයින්ස්ටයින් උත් ලැබුවා. ඊට එහාට පෙන්සිම මොකද? අද ඉන්නේ නැත් එක කරනවා. එතකොට නිව්ටන් කරපු දේ තමයි අපි කිව්වේ. එතකොට නිව්ටන්ගේ නියම පාවිච්චි කළා අද ගුවන් යානා යනවා කොච්චර දේවල් සිද්ධ වෙනවා. දැන් මම ඒක කමෙන්ද ගුත්තවර්ෂ නෑ කියනවා. දැන් තට්ටු 10ක් උඩ බිල්ඩින් එකකට ගිහින් බිමට පයින්න බලන්න. මොකද වෙන්නේ කියලා බලන්න. අන්න එතකොට තේරුම් ගන්න පුළුවන් ගුරුත්වාකර්ෂණ දිනවද කියලා පළවෙනි කාරණේ දෙවෙනි එක. දැන් නිව්ටන් ඔක කියන්නේ ඉතල ඔබතුමා කොහොමද දන්නේ ඒක වෙන්නේ ගුරුත්වාකර්ෂණය කියලා? මොකද උනේ ඇපල් කිසිම නෑ. නෑ නෑ නෑ. අපිට පුළුවන් වුණා. දැන් මෙහෙමයි. සාමාන්‍ය අඥානක හේගල් දනවා. අඥා මේ නූගත නොදිදහසනේ. අඥානය නොදිදහසනේ. නිදහසක් නෑ එහාට. මොකද එයා නියමයන් දන්නේ නැත්නම් පොඩි ළමෙක් නම් එයා පයින්ම ගොඩින් පැනගම් පැටනවා. ඇයි එයා දන්නේ නැහැ මේ වස්තුවට සම්බන්ධිතක මොකක්ද මේකෙන් සිද්ධ වෙන්නේ? නියමයි දන්නේ නැහැ. නියමෙ පේන්නේ නැහැ. ඒක වෙනම දෙයක්. ඒක වෙනම කතාවක්. නියම පේන්නේ නැහැ. දැන් නියම පේනවනේ කිව්ද? දැන් අපිට දන්නේ. දැන් මගේ ශ්‍රමය දැන් මම පැට්‍රියක් විතර යනවා වැඩ කරනවා. කම් කරු දහස් ගණන් වැඩ කරනවා. ඒක ගාමන් විතර වැඩ කරනවා. දැන් ඒගොල්ලන්ගේ ශ්‍රමය සුර කරනවා කියලා ඒගොල්ලන් පේනවද? පේන්නේ නැහනේ. ඒගොල්ලන් වැටුපක් හම්බ වෙනවා අන්තිමට. ඒක පේනවා කාල් මාක්ස්. සමාජ වේක ඊට වඩා සංකීර්ණ විද්‍යාවක්. භෞතික විද්‍යාව වල පැත්තක්. අන්න ඒ වගේ. ඒ ඒ විද්‍යාව තියන්නේ ඒකටයි. විද්‍යාව කියන්නේ එහෙම නැතුව මේ හැමදාම එක දෙන තියෙන එහෙම දෙයක් නෙමෙයි මේක. මේක වැරදි. يعني බටහිර විද්‍යාව කියලා ප්‍රති විද්‍යාව එහෙම හෙකුත් නැහැ. නියමයන් තියෙන්නේ. එතකොට ආයුර්වේදයේ තියෙන මොකක්ද? සාකච්ඡාව අයාලේ යන්න ඉඩ දුන්නා නෙවෙයි නමුත් ඒක පැහැදිලි කරගෙන නියම දැනට මොකද දෙවියෝ ඉන්නවද කියන්නේ මම කියන දැන් මෙතන දැන් මෙතුමා කියන කතාව හරි මොකද හේතුව දැන් අර ගී කර වෛද්‍ය විද්‍යාවේ හරගෙන අපර දෙවිවරු ඒගොල්ලෝ සැබෑ මිනිස්සු ඔව් තමයි වෙනස. ඊට පස්සේ විද්‍යාව විසින්ද අපි උදා ඒක තියෙන සමාජ මනෝවිද්‍යාවද නේද? මනෝවිද්‍යාව සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මොකද පැහැදිලි? ග්‍රීක දෙවියෝ කරපු ඊඩිපස් කොම්ප්ලෙක්ස් කියලා කියන්නේ මොකද්ද? ග්‍රීක මිත්‍ය නාට්‍ය වලින් ගෙනාවු මේක නෝ විද්‍යාව පැහැදිලි කරන කියන්නේ. බුදුන් වහන්සේ මොනවද කියනවා? ඉන්දියා ජන කතා කියනවා ජාතක. අපි හින්දුස් වාදිනවා ජාතක කතා පුතුනවා. බුදුහන්දු කිව්ව දේවල් නෙමෙයි ඒවා. ඊට කලින් බුදුහන්දු කියන බස්ගාම කාර් කලින් තිබිච්ච දේවල්. පැහැදිලි කරන්න කියනවා මේක. එතකොට දේවදා සංයුක්ත කියලා ත්‍රිපිටකයේ සඳහන් ගෞතම බුදුන් තමයි මං කියන එකම පුද්ගලයා මේ ලෝකේ සකල විද මිත්‍යාවකට විරුද්ධව. ඒ දේකට නස්සත්‍රය පලාපල දේව බුත ඔක්කොටම සම්පූර්ණ විරුද්ධලා එක ප්‍රශ්නය. බුදුරජාණන් වහන්සේ සම්පූර්ණ විරුද්ධයි නස්ස. සම්පූර්ණ විරුද්ධයි. මට එක මේක හොඳයි. බුදුහවට යන්නේ. බුදුරජාණන් දැන් මට දෙවියන්ව ප්‍රතික්ෂේප කරපු තැන බුදුමන. බුදුරජාණන් අවසන් කරන්න. අවසන් නැහැ. අවසන් කරන්න. කිසි ඵලයක් නැහැ අත්වාසිය. හරි. අවසන් කරන්න හැමදේම දැන් අපි දැන් ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට
යන්න වෙනවා. දැන් අපේ තොටවත්ත මහත්මයාගෙන් පැහැදිලි කරගන්න ඕන දේ තමයි දැන් දැන් විවිධාකාර වූ මතවාදයන් ගොඩනැගෙනවා. මේක විසඳා ගැනීම සඳහා අපිට විවිධාකාර වූ ගැට ලිහා ගන්න සිද්ධ වෙනවා. දැන් මට තොටවත්ත මහත්මයා කියන්න දැන් දැන් මේ 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 කාරණාවල් ආශිර්වාද ඔබට පිළිතුරක් ඇති. දැන් විශේෂයෙන්ම කියන්න දැන් දෙවියන්ගෙන් දෙවියන් යැදීමට අපි ගියාට පස්සේ අපේ මාතෘකාව වෙන්නේ දෙවියන්ගෙන් අපිට බලපෑමක් තියෙනවද කියනත් කාරණාවත් අපේ ප්‍රධාන මාතෘකාවක් වෙනවා නේද තොටවත්ත මහත්මයා. ඔව්. එතකොට දැන් දෙවියන්ගෙන් අපි බියක් දක්වනවා. අර මං අර ඉස්සෙල්ලත් අපේ මේ මේ අපේ මේ ටියුඩ වීරසිංහයන්ගෙන් ඇහුවා වගේ අර කටවරද්ද ගන්න එපා කියන කාරණාව ඇහුවා වගේ දැන් ඔබතුමාගේ අදහස කොහොමද ඒ ගැන අපි දෙවියන්ගෙන් දෙයක් ඉල්ලනෝ දෙවියන්ගෙන් අපි අනේ මට මේක ලැබේවා මට මේක දෙන්න කියලා කියන වෙරෙන් අනේ මට මේක නම් එපා කියලා කියන කෙනෙක් අපිට සංස්කෘතික මේ වශයෙන් හම්බෙන්නේ නැහැ ඒ හින්දා අපිට පැහැදිලි කරලා දෙන්න දැන් මේ මෙහෙම බිය සහිත ඉල්ලීම් කරන්නේ එතකොට දෙවියන්ගෙන් අපි එසේ විය යුතුද මේක ගැන ඔබතුමාගේ අදහස කොහොමද ඔව් දැන් ඒක සමීර පුද්ගලාරූපද්දයි මහා පරිනිබ්බාන සූත්‍රය කියන අපේ වෛද්‍යතුමා මේ දේවතානුකම්පිනෝ පෝසෝ සදාබද්‍රාණි පස්සතු කියලා. කියන්නේ දෙවියන්ගේ අනුකම්පාව ලබනවා සදාකල් යහපත දකින්න එක. දැන් මෙතුමාලා කියපු කතාව ඇත්ත නම් අද ඉඳලා අපි බුදුහාමුදුරුගේ එක ගුණයක් අයින් කරන්න ඕනේ සත්තා දේවමනුස්සානන් කියලා. අපි දේව අයින් කරමු එහෙනම්. අපි සත්තා මනුස්සානන් කියමු එහෙනම්. ඒ මෙතුමා නෑ මෙතුමාලා යෝජනා කරන්නේ මෙතුමා. ඔව්. දැන් අපි හැමෝටම කැමති දේ අයින් කරන්න අද ඉඳලා. අපරාම දෙවියන් බඳුමු මිනිසුන් ඉන්න පුළුවන්. නෑ නෑ නෑ. එහෙනම් ඉතින් ආයේ දේව නෑ මෙහෙමයි මම කිව්වේ බුදුහාමුදුරෝ පටල ගන්න එපා මේක. දැන් ස්වාමිනාගේ ආරම්භක කිව්වා ඒ දේවගේ සංගම් තේරුම්. සත්‍ය සංයුත්තයක් තියෙනවා. සක්ක සංයුත්තයක් තියෙනවා. බුදුහාමුදුරු කිව්වේ නෑ මේ පළතුරු වට්ටිය අරගෙන වන්දනා මාර්ග. නමුත් කියන්නේ ගුණවත් වෙන මිනිස්සු. ඒ වගේම බුදුහාමුදුරෝ දෙවියෝ ප්‍රතික්ෂේප කරලත් නෑ. ප්‍රතික්ෂේප කරලා නෑ දෙවියෝ ඉන්නවා. මං ඒ කියන්නේ අර ප්ලාස්මා අවස්ථාව ගැන කතා කරේ ඒක. ඉතින් සමියෝ නෑ කියලා කියනනම් මුකුත් පිළිගන්න බෑ. අනිත්ේ බුදුහාමුදුරු මට අවස්ථාවක් දෙනවනේ. මගේ අවස්ථාව. සමිර මහත්තයා ජාත නෑ දැන් ටියුඩ මහත්තයා කිව්වා ඇත්තට වැරදි මතය. ජාතක කතාවල මේ ජන කතා නෙවෙයි තියෙන්නේ. ඒක බුදුහාමුදුරෝ පුනර්භවයට ගිහින් ඒ පුජ්‍යලයාගේ ස්වභාව නිරීක්ෂණය කිරීමේ කතාව පුවත් තමයි දැන් බුදු මංගිකේ මුලින් කියේ බුදුදහමේ මේ පෘථිවිය විනාශය ඊගාට මේ ජල ගැලී මේ සුනාමි ගැනත් කියලා තියෙනවා සුනාමි ගැනවත් සමුද්‍රවාණ ජාතක කියලා තියෙනවා අද මම ඒක කියන්නේ ඒ කාලේ කිව්වෙවා අද මිනිසුන් දිලුඳු වැඩි ඒව තේරුම් ගන්න. ඒ කියන්නේ තව ඕනේ. අවස්ථාව තොටවත්ත මහත්මයාගේ. ඔව්. තොටවත්ත මහත්මයා පැහැදිලි කරන්න අවසන් කරන්න. එතකොට දෙවියන් විශේෂයෙන් මම කියවනේ මේ සිද්ධාර්ථ කුමාරෝත්පත්ති දෙවියන්ත් සම්බන්ධයි. දැන් මෙතුමන්ලා කියන කතාවත් එක්ක දෙවියන් සම්බන්ධව වෙන අධ්‍යාත්මික ග්‍රන්ථ කියන අධ්‍යාත්මිකව ධර්මානුකූලව සහ මානව හිතවාදීව ජීවත් වීම තුළ පිහිට වෙන දෙවි කොටස තමයි අපේ චන්ද මහත් එක්ක සම්මිය දෘෂ්ටික දෙවරු. ඒසයි ඒක පුද පූජා කියන එක සමීර වෙන සංස්කෘතික ප්‍රාථමික කාරණයක්. ඊළඟට දැන් උත්තර දෙන්න ඕනේ මේ ටියුඩ මහත්තයා කිව්වා බටහිර පෙරදිග කියලා විද්‍යා ભેදයක් නැහැ. පැහැදිලිවම තියෙනවා. මොකද පෙරදිග විද්‍යා නෑ 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 තියෙනවා තියෙනවා. නියමයන් එකයි. නෑ නියමයන් එක නම් ආයුර්වේදයි, වෙස්ටර්න් මෙඩිසින්, ඊස්ටර්න් මෙඩිසින් කියලා දෙකක් තියෙන බෑනේ. නියමයන් එකයි. නියමයන් විශ්වවිද්‍යාල කොහෙකත් තියෙනවා මේ විශ්වය කොහෙදක. ඔයාලට තියෙන්නේ මරත් නියමයන්. නෑ නෑ දැන් දැන් නෑ නෑ ඒ විද්‍යාවේ ආයන්ත තමයි. ටියුඩ මහත්තයා ඒ අදහස එන්නේ දෙවියන් වහන්සේ ලෝකේ මැව්වා කියන නිසි ඒ කියන තැනින් තමයි ඒ සියලු නියමයන් පිළිබඳ අදහස එන්නේ. තොටවත්ත මහත්තයාගේ අවස්ථාව. නෑ නෑ එහෙම තමයි. මොකද ඒක තේරුම මනුස්ස වර්ගයාගේ පළවෙනිම විඤ්ඤාණය. නෑ ඔබතුමා ඒක පිළිගන්නව නම් හරි එච්චරයි. මිතලෝජි මිත් බුදුමා ඒක පිළිගන්නව නම් සර්ව බලධාරී වේවි. දේව ධර්ම විද්‍යාව තියෙනවා නේද? ඊරමත් දේව ධර්ම විද්‍යාව තියෙනෝජි පොඩ ඉන්න. දේව ධර්ම බයිබලයට අදාළ දේව ධර්ම විද්‍යාව තියෙනෝජි අනිත් සියලුම ආගමික ශාස්ත්‍රයන් මිතලෝජි. එහෙම තමයි බටහිර හදන්නේ. නෑ දේව ධර්ම විද්‍යාවේ මිතලෝජි කියන්නේ නෑ කොහෙවත්. කොහමතරම් ක්‍රිස්තියානි විශ්වවිද්‍යාලවල දේව ධර්ම විද්‍යාව තියොලොජි අනිත් එක මයිතොලොජි එහෙම තමයි පටහිර එක හැදෙන එක වෙන කතාවක් කොහොම හරි මෙතන නක්ෂත්‍රයේ පරික්ෂේප කරා කියපු නිසා බුදුහාමුදුරුව කුද්දගනිකායේ බුද්ධ වංශ අට කතාවේ වෙනම පරිච්ඡේදයක් තියෙනවා නක්කත් විශේෂා පරිච්ඡේද කියලා මට මේ එක්කම එතකොට අබේතිස්සාමුදුරුව අපි හැමෝම උනාස වෙනම ආටිකල් එකක් හදලා තියෙනවා ඒකේ තියෙනවා බුදුහාමුදුරුව නැකත් බල්ල වැඩ කරපු සියලුම දේවල් නැකත් එක්ක මම මේක ඊළඟතාවේ ගේනවා ඒකිනු ඔයාට අදාළ නෙමෙයි ඔයා නැකත් බල්ලවනේ නේ නේ මට අදාළ ඒක මම නෙවෙයි බුද්ධගනිකායේ බුද්ධ වංශ අට කතාවේ මම නෙවෙයි දෙවියන්ගේ දැන් තමන්ට ඕන විදිහට හදා ගන්න පුළුවන් අපේ මාතෘකාව අපේ මාතෘකාව අපේ මාතෘකාව දුස්තික අදහස් වලට බුදුන් වහන්සේ පාවිච්චි කරන්න බෑ බුදු ඒක තමයි ඔතමාරත් කියන බුදුන් වහන්සේ නොකියපු දේවක් දෙයක් කිව්වා කියලා කියන්න එපා අපි මාක්ස් උගුරා දක්වන නම් දාස් කැපිටල් පොත කියලා මහත්තයා නිහ ඔබතුමාම කියන්නේ බුද්ධ දෙක කියන අදහස් වල සවන් දෙන්න පුරුදු වීම හරි වැදගත් නෑ හරි මගේ අවස්ථාව මොකද මිත්‍යාවට පහර ගහන්න මේමයි සමා වෙන්න නෑ 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 කියලා මහත්තයා දැන් ඔතමාත් මහත්මයා සමාජ සමාජ ඔතමාත් මහත්මයා නෑ ආචාර්ය වීරසිංහ ආචාර්ය වීරසිංහ ඔබතුමාලා වතුරන මිත්‍යාවට වහර ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ ඔබතුමා කිවමහත් ඔබතුමා මාක්ස් උපදා දක්වනවා නම් දාස් කැපිටාලේ පිළි අරන් ඒකින් ඕනේ උපදා දක්වන්න ඔබතුමා බුදුහාමුදුරුව උපදා දක්වනවා නම් ඒකට අදාළ මූලාශ්‍ර තමයි ත්‍රිපිටකයේ අටුවාව එහෙම නැත්නම් ඔබතුමාට ඕන මනෝ විකාර කියන්න බෑ බුදුහාමුදුරුව ක්‍රිස්තුස් වහන්සේ ගැන
තර්කානුකූලයි විද්‍යාව ක්‍රමයේ දොල්ට අනුව මම කතා කරන්නේ සාකච්ඡාවෙන් බහුලනේ කතා කරන කිසිම විද්‍යාවක් ක්‍රමවේදයක් වෙන මලෝ මෙලෝ සසරක් දන්නේ නැහැ. හරි. සමා වෙන්න. දැන් මොන ක්‍රමවේදයද ඔබතුමා පාවිච්චි කරන්නේ? ඔබස භෞතික විද්‍යාවද ආර්ථික විද්‍යාවද මොකද පාවිච්චි කරේද? මම පාවිච්චි කරන්නේ කොම්ප්ලෙක්ස් ලොජික් කියන සිස්ටම් එක. ඒක වෙනම ඒක මෙතන අද පහදි ගන්න බෑ මට. ඔව් ඒක වෙනම දෙයක්. ආචාර්ය මැදවට අබේතිසාන්දරෝ මෙතන නැති හින්දා උන්වහන්සේ ඇත්තම ඒක මම කින් බාර ගන්න දෙහඳු. උන්වහන්සේ ප්‍රාඥයෙක් කියලා කවුරුත් පිළිගන්නවනේ. නමුත් උන්වහන්සේ නැතිතර අපේ නායකවරු නැති තැන උන්වහන්සේ කරුණු ශාස්ත්‍රීය කතා අවසරය ඇතුව මම ඉදිරියට දෙන්න දෙයක් නැහැ. නෑ එහෙනම් කමන්නෑ නැත්තම් ඉතින් උන්වහන්සේගේ අවසරය නායක හඳුන දෙක අගෞරවයක් සායක අසාධාරණයක් කරනවා. හරි හරි. දැන් ඔබතුම තොරතුරු මාත්‍රේ පිළිතුර වෙන්නේ. මේ ඉරපරස් නැතුව කතා කරන්නේ. හරි. ඔබතුමාගේ අදහස් දැන් දක්වල ඉවරයි. අපිට කතා කරන්න පුළුවන් දැන් අපි ඉරපරස් උත් ඒව මිත්‍යාවෙන් ගොඩනගලා තියෙන්නේ. ඒව අපි මොකද මේව කරන්නේ? හරි. අපේ වෛද්‍ය ජනක ජයසූරිය. මිනිස්සු බුද්ධියක් තියෙනවා. තර්ක ඒක මේ පාවිච්චි කරන්න ඕනේ. ඒක සාකච්ඡාව කියලා කියන්නේ. හරි. මම කවුරු හරි කිව්වා මෙතන කියන එක තේරුම් ගන්න නෑ. ඉන්ටර්නෙට් එකේ හොඳට බලා ගන්න බැරිය. හරි. වෛද්‍ය ජනක ඇත්තටම ඒක තමයි මෙතුමා කියන කතාවේ මම 100%ක්ම එකඟයි. මොකද තව කෙනෙක් කියු පමණින් ඒ විශ්වාස කරනවා නම් එහි කිසිදු විද්‍යාත්මක පසුබිමක් නැහැ. ඇත්තටම බුදුන් වහන්සේ කියන්නේ ඒ වගේ හේතුවාදී අදහස් තිබුණු කෙනෙක්. ඒ කාලේ තිබුණ ඊශ්වර දහම සියල්ල පාලනය කළ ඊශ්වර. හේතුවාදීෙක් නෙමෙයි මම ඒක ඔබතුමා කියන්නේ. නමුත් ඊශ්වර මේ ලෝකේ පාලනය කර ඔක්කොම ඊශ්වර හැමෝම වැන්දේශ්වරට එහෙම ඊශ්වර දෙයියෝ නෑ කියලා බුදුන් වහන්සේගේ දේශනාවන් දිහා හොඳින් බැලුවොත් ඔයගලන්ට පෙනේ ප්‍රඥාව මුල් කරගත්ත දේශනාවක් ඒක. ඒක නිසා මට දෙවියෝ ඉන්නවද නැද්ද කියන එක නෙමෙයි මම දෙවියෝ ඉන්නවා කියලා මට තේරෙන හොඳ කතාව මම කියන්න දෙවියෝ ඉන්නවා කියලා. මොකද්ද මේක සිංගක් මම උදාහරණ සජීවී උදාහරණයක් කියන්නේ. දංකොටුව පැත්තේ තියෙන සිංගක්කුලිය ගමේ ඒ අම්මා කෙනෙක් එයා කාලිමෑණියන් කියන දෙවියෝ උදව්වෙන් මේක කරන්නේ අපේ හැමදෙරේ. මමයි ලංකාදීප පත්‍රයේ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය මේ මිත්‍යාවට එරෙහිව පෑන හතුරවන බොහොම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් එතුමායි ડોક્ટર ගාමිණී අපි කට්ටිය ගියා මේක බලන්න. මේ මෙතුමා කිව්වා වගේ ඒ කියපෝ එක අහගෙන ඇවිල්ලා ලියන්න නෙමෙයි. මම ගිහිල්ලා මම කරේ ඕගොල්ලොත් මේක හොඳට ඔළුවට දාගන්න මේ විදිහටම තමයි යන්න ඕනේ. මම ගිහිල්ලා එතෙන්ද ගියාම මම කල්පනා කරා මාව ඉක්කරන් යන අය අපි ගැන කියලා තිබ්බොත් එහෙම මෙයා හොඳට කියයි අපි ගැන ඉන්න වැඩේ කරන්නම් කියලා මම මොනවද කරේ වාඩි වෙනකොට මම ශ්‍රීනාත් මහත්තයාට කිව්වා මම ඔබතුමාගේ පපුව රිදෙයි දන්නේ නැහැ පරිස්සමට වාඩි වෙන්න කියලා කිව්වා. රුපියල් 225ක් අවම ගාස්තුව තියන්න ඕනේ. ඒකත් තිබ්බා. තියලා දැන් ආත දෙයියන්ගේ සෝරි මොනවාද කාලි මෑණියන්ගේ අහනවා. අමුතු භාෂාවකින් කතා කරනවා. අහනවා ප්‍රශ්න අහනවා උත්තර දෙනවා. මගේ මිත්‍රයාගේ හෘද වස්තුවේ නහර තුනක් හීන් වෙලා කියලා කිව්වා. මොකද මෙයාට ඇහුණා මම කියනවා පපුව රිදෙයි දන්නේ නැහැ කියලා. අපි මේ ඒ පුද්ගලයාට කිසිදු මේකක් නැහැ මම මෙහෙම කිව්වට කමක් නැහැ එතුමාට වකුගඩුවක් බද්ධ කරලා තියෙනවා. ඒක වකුගඩුවයි. ඉතින් මං ඇහුවා ඊට පස්සේ මේ දැන් ඔපරේෂන් එකට ඔක්කොම ලෑස්ති මෑණියේ දැන් වකුගඩුව එහෙම හොඳට තියෙනවා. ඔව් වකුගඩු දෙයියොත් එක කතා කරා කිව්වා වකුගඩු දෙක ඉතාම හොඳින් වැඩ කරනවා කියලා. දැන් අපිට hina නොවි ඉන්න බෑ. දැන් මේ මෙයා ඉහේ කෙස් ගන්න හොරු අපිට ඉහේ කෙස් ගන්න හොරු අල්ලලා තියෙනවා කිව්වා. මහා යනකොට මහඳුර ඉන්නවා කියන දෙවියන් නැහැ කියන ඔය උදාහරණයද ඔබතුමා ඉන්න චූට්ටක් ඉසල ඉන්න ඔබතුමා ඒක උදාහරණකින් ඉන්න ඔබතුමා නැහැ කියන්නේ කොහොම ඉන්නකො ඊට පස්සේ ඔය වගේ උදාහරණ 100ක් කියන්න පුළුවන් ආදා කරන්න පොඩ්ඩක් ඉන්න ඒ වගේ ඉතින් ඔබතුමා දැක්කද වයින් වෙන හැටි පොඩ්ඩක් ඉවසලා ඉන්න චූට්ටක් ඊට පස්සේ දැන් දැන් මෙයා කරන්නේ සම්පූර්ණ බොරුව කියලා දැනගෙන මම කරපු වැඩේ වඳින ගමන් අර තිබ්බ රුපියල් 200 මම්ම තිබ්බ 220 අරන් සාක්කුවේ දාගත්තා. මේ හිටියනම් දෙවියෝ අහල පහල මේක කියන්න බෑ අරයට ආන් අරු ගත්ත සල්ලි කියලා. මුකුත් නෑ. අපි එළියට ඇවිල්ලා බඩ අල්ලගෙන hina වුණා. හරිද? මෙන්න මේ විදිහට පරිවේශනාත්මකව බලන්න ඕනේ මේක දිහා. නිකන් මේ අරය දැන් මේ මෙතුමා කොහෙන්ද බලන්නේ? මෙතුමා කියන්නේ. ඔව් මෙතුමා කිව්වා දැන් නාත දෙයියෝ වනි විනාඩිය දෙන්න. නාත දෙයියෝ කිව්වා කියලා අර කවුද කාන්තාවක් මේ ප්‍රශ්නේ ඒ කාන්තාව කිව්වා නම් ඊයේ මම නාත දෙයියෝ මුණ ගැහුණා තවුසාවේදී කියලා. ඒකත් පිළිගන්න වෙනවා මෙතුමාට මොන තරම් අන්ධ විශ්වාසයක්ද ඒ බුදුමා හිතන හැටිනේ ඒ බුදුමා කොහොමද දන්නේ මං හිතන හැටි අඩුම ධර්මේ මං හිතන හැටි කොහොමද දන්නේ ඔබ කියන්නේ ප්‍රත්‍යක්ෂ වශයෙන් එකදු විද්‍යාත්මක සාක්ෂියක් නැහැ මේ මොනවත් ඕනේ නැහැ මේ දෙවි කෙනෙක් ඇවිල්ලා පුළුවන් නම් මේ එක සංනිවේදන රොයිටර් සේවය ඉදිරියේ එක තත්පර 10කට පෙනී ඉඳලා ගියා නම් මුළු ලෝකෙම ලස්සන වෙනවානේ ඇයි මුළු ලෝකෙම දැනගන්නවානේ ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගන්නවානේ ඒක එතකොට කියනවා මේගොල්ලෝ පේන්නේ නැහැ හැට හොඳයි ඔබතුමාගේ පිළිතුර ඔබතුමාගේ පිළිතුර එතකොට අපි තවදුරටත් දෙයියෝ ඉන්නවද එතකොට ඒ වගේම දෙවියන්ට
මනුස්සයා කෙරෙහි යම් කිසි බලපෑමක් කරන්න පුළුවන්ද? ඔය මාතෘකාව ඔස්සේ අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අපි කෙටි විරාමයකට යනවා. ඉක්මනින් ඔබත් එක්ක එකතු වෙනවා. අපි නොපෙනෙන මානයේ අවසාන අදියරේ අපි රැඳිලා ඉන්නේ. දෙවියන් පිළිබඳව සාකච්ඡා වෙන දෙවියන් ඉන්නවද? ඒ වගේම දෙවියන් විසින් මනුෂ්‍යයාට නැත්තම් මිනිසෙකුට බලපෑමක් කරන්න පුළුවන්ද කියන මාතෘකාව යටතේ ඉන්නේ. අපි අවසාන අදියරේ ඉන්නේ. අපේ තොටවත්ත මහත්මයාට කතා බහකට ලක්වුණු දේ සහ ඔබතුමාට දක්වන්න තියෙන අදහස් කෙටියෙන් පැහැදිලි කරන්න කියලා අපි ගෞරවණීය ඉල්ලනවා. ඔව් සමස්තයක් හිට කියන්න තියෙන්නේ බටහිර විද්‍යාව සහ පෙරදිග විද්‍යාව කියලා දෙකක් තියෙනවා. පෙරදිග විද්‍යාවට තමයි ආයුර්වේද ජ්‍යොතිෂ වේද විෂය නැති වෙන්නේ. ඒකේ විද්වතුන්ගේ මත පරස්පර නැහැ බටහිර විද්‍යාව වගේ. හිසිස්මන් ෆ්‍රොයිඩ් කියපු විරුද්ධව කාල් යුන්ග් කියවාගේ චරකගේ මතයට විරුද්ධ නැහැ සුසුතුගේ මතය. සුසුතුගේ මතයට විරුද්ධ නැහැ වාග්බටගේ මතය. ඒ නිසා ඉතාලම හොඳ සාම්‍යයක් තියෙන දෙවියන් එක්ක ගණිත කරගම වෙනම දැනුම් පද්ධතියක් බටහිර තියෙන නිසා තමයි මම කිව්වේ ප්‍රීතිගුණරත්නගේ මහාචාර්යවරු කියන්නේ ආය ආයුර්වේදයට එන්න ඕනේ පර්සනල් මෙඩිසින් වලට කියලා. ඉතින් එච්චරයි කියන්න තියෙන්නේ. මෙතුමා ලියපු වග්ගඩ සරණ පොත කියවන්න කියලා මම ආර්දනා කරනවා මේ ජනතාවට. සමීර මොකද මෙතුමා මොන විදිය පරිශකයේද්ද මෙතුමා මේ ලාභ අපේක්ෂෙන් තොරව මේ කරන කාර්යයේ වෛද්‍යවරයෙක් හැටියට කොන්ද කෙලින් තියාගෙන නෑ ඒක එතුමාට අදහසක් දක්වන අවස්ථාවක් එනවනේ. ඔබතුමාට මම මේ අදහසම දක්වන්න පුළුවන් සමීර මට. ආ හරි 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 වෛද්‍යවරයෙක් හැටියට කොන්ද කෙලින් තියාගෙන තමන් ඉගත්තු විෂය මිත්‍යාවට එරෙහිව සටන් කරන කියන මම එතුමාට ස්තුතියක් කරනවා ගරු කරනවා. මට දැන් ඉස්සරයි කියන්නේ. හරි බොහොම ස්තුතියි. අපේ කුලපති මහත්මයා අතරම පැහැදිලි වශයෙන්ම කියන්න තියෙන්නේ මිනිසුන් මිත්‍යාවට යන්න එපා. මොකද බුදුදහමේ හඳුන්වන දෙවියන් කියන කොටස මේ අපේ මිනිස්සු වැළඳගත්ත මිත්‍යාව නෙමෙයි. ඉතින් අපේ මිනිස්සු දෙවියෝ කියන කොටස Hindu ආගමත් පටලවාගෙන එහෙම නැත්නම් වෙන ආගමත් පටලවාගෙන දෙවියන්ගෙන් යැදීම් කරනවා. එක්ක පළතුරු වට්ටියක් හරි වෙනත් මොනවා හරි දෙයක් දීලා අල්ලසක් දීලා. නමුත් ඒකෙන් ඇත්තම ඔබට ලැබෙන දෙයක් නැහැ. ඒකෙන් ලැබෙන්නේ මානසික විශ්වාසයක් පමණයි. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි ඉල්ලපු දේ අපිට ලැබුණා. නමුත් හොඳට මතක තියාගන්න මේ ඉල්ලපු දේ ලැබුණා කියන විශ්වාසයක් හටගන්නේ කොහොමත් මේක හරියන දෙයක්. නමුත් ඉල්ලීම නිසා හරි ගියා කියලා Taman විසින් විශ්වාසයක් හටගැනීමක් පමණයි. හොඳයි. ඔබතුමාගේ අදහස. එතකොට වෛද්‍ය චන්න. ඔව් අද ඉතාම විශේෂ දවසක්. මතු බුදුවන නාත දෙවියන් Tamanගේ බුදුබවට නියති විවරණ දවස තමයි මේ පොයේ දවසේ. ඒ නිසා මට ඉල්ලන්න තියෙන තව ගොඩක් කාරණා කියන්න තියෙනවා පැහැදිලි කරන්න ඉදිරියේදී. ඒ කියන්නේ අපි ඉදිරි දවසකදී කතා කරන්න පුළුවන් දෙවියන් සිටින වගේ සම්මුති වශයෙන් දෙවියන්ගේ පැවැත්ම පිළිබඳ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අධ්‍යන වදාළ දෙයක් සිත දිනු කරපු අයට සම්බන්ධ වෙන්න පුළුවන් දෙයක් සම්්‍යද්දෘෂ්ටික සහ මිත්‍යාදෘෂ්ටික දෙවිවරු පිළිබඳ අවබෝධය ලබාගෙන කටයුතු කිරීම තමයි අපේ රටේ බෞද්ධ ජනතාවට වැදගත් වෙන්නේ. 5000ක් කල් සාසනේ තියෙන මේ රටේ සාසනේ රකින්නේ මිනිසුන්ට උදව් කරන්නේ මේ දෙවිවරු. ඒක නිසා බටහිර විද්‍යාවෙන් ඔළුව ඉදිමගත්ත බටහිර විද්‍යාව ලෝකේ තියෙන එකම දැනුමේ කියලා හිතන බක පඬිතයන්ට රැවටෙන්නේ නැතුව තමන් දෙවියන් පිළිබඳ තියෙන විශ්වාසය විශේෂයෙන්ම සම්්‍යද්දෘෂ්ටික දෙවියන් පිළිබඳ තියෙන විශ්වාසය රැකගෙන රටත් ජාතියත් සාසනයත් වෙනුවෙන් කටයුතු කරන්න මේ පඬිත කතාවලට රැවටිලා දෙවියොත් එක්ක තියෙන සම්බන්ධය නවත්තන්න එපා කියන එක තමයි මට ඉල්ලන්නේ තියෙන්නේ. හරි. ආචාර්ය වීරසිංහ ඔබතුමාගේ අදහස. මම කියන්නේ නැත්තුව සම්ම මනුස්ස වර්ගයාගේ චින්තනමය ඉතිහාසය තුළ ඉදිරිපත් මවාගත්ත විශාලම මිත්‍යාව තමයි දෙවියෝ ඇත්ත වශයෙන් සංකල්පය. ඒක මිත්‍යාව. ඒ මිත්‍යාවෙන් අද මනුස්ස වර්ගයාව මහා දැවැන්ත පීඩාවට පත් වෙලා තියෙනවා. ඒ වගේම ලොකු පීඩාවක් පත් වෙලා තියෙනවා විවිධාකාරයේ මිනිස්සු. ඒ වගේම අද මිනිස්සු තමන්ගේ තියෙන වෙනත් දේශපාලන හා සමාජ දුෂ්කරතාවයන් සූරාගෑම තියෙන දුෂ්කරතාවයන් ඔක්කොම ඒ පොළවේ එන දුෂ්කරතාවය ඔක්කොම දැන් දෙවියන්ට තමයි බර කරලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම. ඒ කියන්නේ මිනිසා විසින්ම නිර්මාණය කරගත්ත දෙවියන්ට අද මිනිසාම යටත් වෙලා තියෙනවා. ඒක හින්දා මිනිසාට විමුක්තිය ලබා ගැනීමට නම් ඇත්ත වශයෙන්ම බොහොම තාර්කිකව ඒ වගේම විද්‍යාත්මකව කිසිම කෙනෙක් කියපු හින්දාවත් කිසිම සමහර වෙලාවට අපේ මතුම් මිත්තෝ එහෙම නැත්නම් බෞද්ධ දේශනාවේ වෙනත් ආගම් වල බටහිර මුකුත් නැතුව තමන්ගේ තර්ක ඥාණයටත් එක්ක තියෙන තත්ත්වංගේ හංග කළ බලලා තීඳු ගන්න කියන එකයි මගේ මූලික අදහස. වෛද්‍ය ජනක ජයසූරිය. ඇත්ත වශයෙන්ම දැන් දෙවියන් කියන සංකල්පය මිනිසෙක් යහමකට ගැනීම සඳහා ආගමික පසුබිමක් ඔස්සේ යොදා ගැනීම කිසිදු වරදක් නැහැ. මම දකින්නෙත් නැහැ. නමුත් දෙවියන් සමග ගනුදෙනු කරනවා යයි කියන අයට වහාම මානසික ප්‍රතිකාර ලබා දෙන්න ඕනේ. ඒක මතක තියාගෙන අහුවෙන්න එපා. දෙවියන් සමග ගනුදෙනු කරනවා කියන අය එක්ක කපටින්, එක්ක වංචාකරුවන්, එක්ක මානසික රෝගීන්. ඔය කාණ්ඩ තුනෙන් පිට වෙන කවුරුත් නැහැ. ඒක නිසා ඒ වගේමයි ඈත ඉන්න ග්‍රහලෝක ඈත පේන ග්‍රහලෝක වලට ඔබ බය කරලා නවග්‍රහයින්ගෙන් බේර ගන්න කියලා ඔය යාතිකා කරන ඒ තැන් වලට ගිහිල්ලා නිවටේ වගේ දණින් වැටලා අසරණ පාවයට ඕගොල්ලෝ පත් කරන උදවියට මේ සංකල්ප වලින් හරි වාසි තියෙනවා. නමුත් ඔබේ ජීවිතේ ඔබ හොඳ ආත්ම විශ්වාසයකින් ආත්ම ශක්තියකින් වැඩකරන එළබෙන සාමාන්‍ය පෙළ විභාගයේදී එක එක දෙවිවරු පස්සේ ගිහිල්ලා වැඳ වැටෙන්න එපා. තමන්ගේ ආත්ම විශ්වාසයෙන් තමන් කරපු දේ හරියට කරන්න ඕගලන්ට ජය නියතයි. මගේ ප්‍රාර්ථනාවත් ඒකයි.
හොඳයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ අවස්ථාව අවසාන වශයෙන් අපි හඳුරන්නේ. ඔව් අපි ජීවත් වෙලා ඉන්නකොට සත්පුරුෂ විදිහ ජීවත් වෙන මිනිස්සු තමයි මිය ගිහින් දේවත්වයට පත් වෙන්නේ. දැන් මතර සාකච්ඡා වුණා චණ්ඩී ඒ වගේ මිනිසුත් දේවත්වයට සලකනවා කියලා. එතකොට ඉතින් බොකුසිරා පච්චසිරාටත් බොකුසිරා දෙයියෝ පච්චසිරා දෙයියෝ කියලා කියයි. ඒක වැරදි කතාවක්. එහෙම අපි යන්න ඕනේ නැහැ. ඒක බුදුදහමේ කියන්නේ මිනිසු නිවරදුව ජීවත් වෙන මිනිසු අනිවාර්යෙන් දේවත්වයට පත් වෙනවා. වැරදි මිත්‍යාව යන විදිහට දේවත්වය අදහන්න ඕනේ නැහැ. අපි බෞද්ධ ක්‍රමයට දාන සීල භාවනා වගේ දේවල් පුරුදු කරලා අපේ ජීවිතයට ඒ ශක්තිය ඇති කරගන්න කටයුතු කරන්න ඕනේ. බුදුදහමට අනුව අවසාන කියන්න තියෙන අපි මොනවා සාකච්ඡා කරත් අපි පරමාර්ථ වශයෙන් අපි කියලා කෙනෙක් නැහැ. ඒ නිසා දිව්‍ය ලෝකවල ගියත් බ්‍රහ්ම ලෝකවල ගියත් මනුස්ස ලෝකෙ ඉපදුනත් බුදුහාඳුර දේශනා කරන්නේ උක්කිත්වා පුඤ්ඤ වේගේන රූපාරූප ගතිංගතා භවග්ගතම්පි සම්පත්තා පුනා ගච්ඡanti දුක්ඛති. මේ පින කුසලයේ කියනවා ඉවරුණාට පස්සේ නැවතත් අපාගත වෙන්න පුළුවන්. ඒ නිසා මේ ජීවිතේම ඔබ මාර්ගඵලයකට පත් වෙලා ජීවිතය අවබෝධ කරගන්න කටයුතු කරන ලෙස ඉතාමත්ම කාරුණිකව අද මේ උතුම් වූ පරපසලස පොහොය දවසේ ඔබ හැම දිනාට සිහිපත් කරනවා. හැම දිනාට හොඳයි අපි හැමදුරනේ අපි පැහැදිලි කරන්න ඕනේ දැන් මේ සත්‍ය කරා තමයි වැඩසටහන අරගෙන යන්නේ. ඒ හින්දා යම් ආකාරයක සමාජයේ තියෙනවා නම් දුර්මතයන් මේ දුර්මතයන් විධාරණය කරන්නට තමයි නොපෙනෙනමානේ මේ ආකාරයෙන් කටයුතු කරන්න කියන කාරණාව පැහැදිලිව කියන්න ඕනේ. ඒ වගේම ඕනෑම මාතෘකාවක් සඳහා විවිධ මත විවිධ කෝණවලින් දකින පාර්ශ්වයන් අපි වැඩසටහනට එක්කාසු කරගන්නවා. මොකද අපි කියන්නේ වැඩසටහනේ මෙන්න මේ වගේ නිශ්චිත ලක්ෂයකටයි අපි ප්‍රේක්ෂකයව අරගෙන යන්නේ කියන කාරණාව අපිට කියන්න අවසරයක් නැහැ. හේතුව විවිධ ප්‍රේක්ෂකෙන් විවිධාකාර වූ මතවාදයන් තුල සිටින්නේ. ඒක නිසා මේ සාකච්ඡාවට බඳුන් වෙන කාරණාව තුල විවිධ මතවාදයන් හරහා ඔවුන්ගේ මතය ගොඩනගා ගැනීම ප්‍රේක්ෂක ඔබට අයිති සහ ඔබට බාර කාරණාවක්. ඒ නිසා ඔබේ ඇසින් ඔබේ මනසින් දකිනා වූ කාරණාව සඳහා යම්කිසි ආකාරයක වේදිකාවක් තනා දීම තමයි නොපෙනෙනමානේ කටයුත්ත සෑමදාම සහ සිදුවෙන්නේ සහ හිතින විශේෂත්වය පැහැදිලි කරන්න ඕනේ. ඒ හින්දා මේ පැමිණ සිටින හැම කෙනෙක්ම තමන් විසින් දරනු ලබන්නා වූ මතවාදයේ වෙනුවෙන් පෙනී සිටිනවා විනා දෙරණ රූපවාහිනී මතවාදය දරනවායි කියන කාරණාව අපිට කියන්න බෑ. ඒ කියන්නේ දෙරණ රූපවාහිනී මතයක් නෙවෙයි ඔවුන් දරන්නේ. ඔවුන් විසින් දරනවා ඇත්තේ ඔවුන් විසින් දරනා වූ මතය. ඒ සඳහා ඔවුන් ඒ වගකීමත් ගන්නවා ඇති කියන කාරණාව අපි පැහැදිලිව කියන්න ඕනේ. හින්දා අද දවසේදී මේ දේව සංකල්පය ගැන දෙවියන් ඉන්නවද දෙවියන්ට බලපෑමක් කරන්න පුළුවන්ද කියන කාරණාව ඔස්සේ තමයි අද දවසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වුනේ. එමනම් අපි සාකච්ඡා අවසන් අධීරින්නේ අද දවසේදී අපිත් එක්කලා වැඩසටහනට සහභාගී වුණු ඒ වගේම වැඩමවකට වදාළ පෙපිලියන් සුනේත්‍රා දේවි පිරිවෙනේ විහාරාධිකාරී දර්ශනපති පුස්සැල්ලෑයේ චන්දිම ගෞරවනීය ස්වාමින් වහන්සේට අපේ ගෞරවනීය ස්තුතිය අපේ හාමුදුරුවනේ. එතකම් ප්‍රවීණ ජෝතිර්වේදී ඉන්දික තොටවත්ත මහත්මයාට අපේ ස්තුතිය. රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහත්මයාටත් අපි ස්තුතියි. ඒ වගේම මනෝචිකිත්සක මගේ වංගතපැත්තේ මනෝචිකිත්සක විද්‍යා කුලපති මහත්මයාටත් අපේ ස්තුතිය. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ආචාර්ය ටියුඩර් වීරසිංහන්ට අපේ ගෞරවනීය ස්තුතිය. ඒත් එක්කම ඊට එහායින් මහනුවර මහරෝහලේ වෛද්‍ය ජනක ජයසූරිය මහත්මයාටත් අපේ ගෞරවනීය ස්තුතිය පිරිනමන්නට කැමැතියි. අද දවසේදී ඔබේ සහභාගීත්වය අද දවසේ වැඩසටහන වෙනුවෙන් දායක කළාට. එමනම් ලබන පුන් පොහෝ දිනයේදීත් සුවිශේෂ වූ මාතෘකාවක් අරගෙන නොපෙනෙන මාන්‍ය තුලින් මුණ ගැහෙන බලාපොරොත්තු ඇතිවයි අද දවසේදී ඔබේ නිවසින් අපි පිටමං වෙලා යන්නේ. එහෙමනම් ලබන පොහොදිනේදීත් අපි මුණ ගැහෙමු නොපෙනෙන මාන්‍ය සමගින්. හැම දිනාටම සුවබර වූ අනාගතයක්ම වේවා.